දැන් අද අවසාන දවසේ මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා කීපයක්. එහෙනම් මූලික ප්‍රශ්නයක් තමයි අනාගතයේදී ගැටලු ඇති වුණොත් ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන් විමසන ක්‍රමයක් තිබේද කියලා. ඒ කියන්නේ ගැටලු ඇති වුණොත් විමසන්න බැහැ, මේ මං කියපු භාවනාවේ ගැටලු ආවොත් විමසන්න බෑ. නැත්නම් කියන ගැටලුත් විමසන්න මට බෑ. තේරුණා නේද? එහෙම මේ භාවනාව සම්බන්ධව ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් අර පොතේම කියනවනේ madamaka.lk කියලා වෙබ් එක. ඒකේ ඊමේල් තියෙනවා. ඒ ඊමේල් එකට ගන්නන්න මෙහෙට සහභාගී වෙච්ච කෙනෙක් කියලා. තේරුණා නේද? ඒකෝ මම දන්නවනේ කවුද කියලා. එතකොට ඊමෝ හරි මොකකින් හරි මම සම්බන්ධ වෙන්න වෙනවා කියලා. තේරුණා නේද? නැත්තම් එතන ඒ ඉන්නයට මැසේජ් එක දාලා තියන්නේ හැම වෙලේම ඔන් කරලා නැහැ. ටෙලිෆෝන් නම් ඔන් වෙලා තියෙනවා. ඒක තියෙනවා මගේ ටෙලිෆෝන් නම් කියන්නා. ඒකට කතා කර හැකේ ඉතින් ලංකා වේලාවෙන් 7යි 9යි අතර කතා කරන්න ඕනේ. එහෙ ඉන්නවද? අනිත් වෙලාවට කතා කරන්න බෑ වැඩසටහන් වල. ගාක් වෙලාවට ඉන්නේ ඒකෙදි හෑන්ඩ්ෆෝන් එක උස්සනවා මම. තේරෙනවනේ? ඒගොල්ලන්ට හෑන්ඩ්ෆෝන් එකකින් කතා කරන්න බැරි වෙනවා. එතකොට එහෙම හරි අරකට මේල් එකක් දාලා තියන්න නැත්නම් මගේ ෆෝන් එකට කතා කරලා කියන්න. එතකොට ඔන්ලයින් කතා කරන විදිය සම්බන්ධ කරලා දෙන්න. නෑ හවසේ. ඔව්. ඔව්. ඔය මේ ෆෝන් එක ඔන් වෙලා තියෙනවා ලංකාවට ගියාම. හෑන්ඩ් ෆෝන් එක. තේරෙනවද? ඒක ඔන් නම් ලියාගන්න. 0යි 7යි 7යි 3යි. ඔබින්නේ 7 7 වෙන 94යි. 94යි 85යි 14. 85යි 1යි 4. ඒක අර ඔයගලට අර පොතක් ලබා දෙයි, මේ පහුවිලා හරි දෙයි. ඒකේ තියෙන යන්ති. 14. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්න මේකේ 8ක් ලියලා තියෙන එකනේ. සෝවාන් පුද්ගලාවියෙකු තම ජීවිතයේ බේරා ගැනීමටවත් බොරු කියන්නේ නැතිද? මේක බොරු කියනවද නැද්ද කියන එක බොරුව හරි ඇත්ත හරි වචනයක් නේද කියන්නේ. මේ සෝවාන් ලාභියාගේ වෙනස් වෙන්නේ කට නෙමෙයි. දික්කිය. තේරුණානේ? දැන් කට වෙනස් වෙනවා නෙමෙයි සෝවාන් වෙනවා. ඉතින් අංග 8ක් නේ තියෙන්නේ. ඒ අංග 8 ඇතු වෙන්නේ කොහොමද? හැපි පෙනීමෙන්, ඇහිීමෙන්, ඔය පංචී සද්ධින්ද්‍රියන්ගේ අරමුණක් ආපුවමනේ අංග 8 ඇතු වෙන්නේ. දැන් සෝහන් වුණා මොන දික්කීද තියෙන්නේ? ආ සම්මා දිට්ඨියට අනුගතව සංකල්පනා එන්නේ. තේරෙනවද? සංකල්පනා වලට අනුගතවයි වාචා බිහි වෙන්නේ. තේරෙනවද? එතකොට සෝහන් හෙච්චින්නේ නුට පණ බිහිර ගන්න බොරු කියන්න ඕනේ නෑ. පණ තියෙන කාගේ? තේරුම් ගන්න. දැන් දීප්තිය වෙනස් වුනහම මොකටද එහෙම හිතන එක වැරදි යක්. මේ අපිට තියෙන්නේ සක්කාය දීප්තිය. ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක. එතකොට එන සංකල්පනාවයි මම කෙනෙක් මම කියලා කෙනෙක් නෑ කියන දීප්තිය සංකල්පනාව අතර වෙනසක් තියෙනවා. ආන්නේ වෙනසට අනුව තමයි අර වාචා කම්මන්තාදී වෙනස් වෙන්නේ. නැතු මේක රඟපාන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ බොරු නොකිය ඉන්න පුළුවන් ඕනේ. කෙනෙක් නිකන් බොරු නොකිය ඉන්නවා දැන් එහෙනම් ඔය දැන් බලන්නක යුරෝපීය රටවල මිනිස්සු බොරු කියන්නේ. මෙහෙ කියන්නේ නැහැ. මේ රුවන් එද? තේහෙනවද? ඒවා ආචාර ධර්ම පද්ධතිය අනුව එක එක પરම්පරා අනුව බොරු නොකියන අය ඉන්නවා. පස්පව් නොකරන අය ඉන්නවා. ඒක නෙමෙයි මේ කියන්නේ. දික්කියෙන් මහක් වෙනවා. මේ රැකීමෙන් අහක් වෙනවා. එතකොට තුනකින් අහක් වෙන්න පුළුවන් මේ අපි ළඟ තියෙන මානව හිංගා. එකකින් තමයි රැකීමෙන්. ඒක පුළුවන් ඕනෙම. සීලෙන් රැකීමෙන්. ඊගාට වැඩිමෙන්. යටපත් කිරීම.
බොරු කියා හරි වස්පව නොකර හිටියන් යටපත් වෙනවා. මේ සමාධියෙන් කරන්නේ. එතකොට රෝවන් වෙනවා කියන්නේ දිට්ඨියෙම මේක අහක. එතකොට සංකල්පනාව වල එන්නේ. එහෙම වචන භාවිතයක් නැහැ. අදාළ තේරෙනවානේ. අංගගෙන ඉන්නවා නෙවෙයි රඟපෑමට හරියන්නේ. දැන් කට්ටිය හදන්නේ එහෙම නෙවෙයි මම රෝවන් කියලා බොරු නොකියයි කිව්වා. වැරදිලා බොරු කිව්වම බයයි. වැඩි විහාවක් මේක කැන්සල් වුණා නේද? කැන්සල්. ලංකාවේ නෝ ඊට වැඩි හපක් නෑ. මුලින් සෝවාන් කියලා ප්‍රසිද්ධ කරනවා. ඊට පස්සේ පාටි වලදී බොනවා. අවලි වේබද්ද. නැහැ ඉතින් පන්සිල් කැඩිලා නේ වේබද්ද කොහොමද? දැන් හොය එනවා සෝවාන් වෙච්ච අයට බීබුවගේ සෝවාන් වෙලා නැද්ද? ජීවිතේ කොහෙලා පොත් ලියලා වෙනම කල්ලි හදනවා. හරි. සෝවාන් වෙච්චයි බීලා කියනවා. ඔන්න අලුත් ධර්ම. තේරෙනවද? ඒ වගේ එකක් තමයි මේ කරන්නේ. සෝවාන් වෙච්චයි ජීවිතේ බේරගන්න බොරු කියනවා. එහෙම වෙන්නේ නැහැ. මෙතන වෙනස් වෙන්නේ දික්තිය. තේරෙනවද? දික්තියට අනුව සංකල්පන. එතකොට එහෙම සංකල්පනවල වචනයක් නැත්නම් ඒක පිට වෙන්න බෑ. තේරෙනවද? අපි විශ්වාස කරන්නේ අපි කතා කරන්නේ දික්තියක් අනුව. තමන්ගේ හැකියාවට කතා කරනවා කියන එක. මගේ උගැච්චමට කතා කරනවා. මගේ සිංහලකමට කතා කරනවා. ආන්නේ එක තමයි සක්කාය දික්තිය. එහුගේ නාටක උවහන් වෙන්න පුළුවන් හොරට බොරු මොකියෙන්ද? එහෙනම් දිට්ඨියක් කියනවා කියන්නේ වෙන එකක්. ඉතින් ඒකින්ද මෙතන එහෙම හිතන එක අපි වැරදි. මේවට අදාළ නැහැ. ඒ කියන්නේ මේක බොරු නෙවෙයි බොරු කියනෝ කියවෙන්න පුළුවන් දිට්ඨියේ නෑ. චේතනාපූර්ව කිවෙන්නේ. ඒකයි මේ කියන්නේ. සංකල්පනාවලින් චේතනාපූර්ව දෙයක් කියවෙන්නේ. නැත්නම් ඉතින් බොරු නොකියනකට සත්‍ය වචන හතරයිනේ කියන්නේ. සත්‍ය තියෙන හතරයි. මේ මොකියා දැන් රෝවන් වුණා කියලා ඔය හතර කියෝ කියෝ දෙන්නේ ඈ දුක්ඛ සමුදය නිරෝධ ආර්ය ඔච්චරයි නේද හත්තේ තියෙන්නේ හතරයි ඉතින් අනික ඕ අනික ඔක්කොම බොරුනේ මේ ඕක කියෝ කියෝ ඉතින් රෝවන් ඉති තේස්සනනේ එහෙම වෙන්නේ නැහැ එතකොට හිතන්න මේකේ තියෙන ස්වභාවය මොකක්ද මේ දිට්ඨියෙන් වෙනස් වෙන්නේ මුසාවාදයට පරසාවාචන පිසාවාචා සම්පප්පලාප අඩංගුද මුසාවාදයට අඩංගු පරසාවාචත් අඩංගු දැන් බයිනව කාට හරි තෝ බල්ලගේ මේ පරසාවාචක මේ බල්ලෙක් නෙමෙයි බොරුවන් දැන් බල්ලා කියන්නේ මිනිහ මහත්ය ඉතින් බල මහත්ය බල්ලා නෙමෙයි මේ බලන්න පරසාවාචා මුසාවාචා වෙනවා නේද ඕක තමයි නේද ඉතින් පිසුනාවාචා කොහොම තමයි ඒක බොරුවක් තේරෙනවද සම්පප්පලාවා කියන එක බොරුව එතකොට බොරුවේ වෙනම පැතිකඩ තුනක් ඔය තියෙනවා බොරුවම තමයි ඒක නේද? සතුව වෙනසක් නැහැ. ඒක කතා කරනවා කියන්නේ සම්මා දිට්ඨියක් නැහැ. සම්මා දිට්ඨිය ආව සම්මා සංකප්ප වල ඔය කියන ස්වરૂප තුනම. පරුසාවාචා, පිස්නාවාචා, සම්පප්පලාපා, මුසාවාද. ඒකට තමයි ඔයගොල්ලෝ පුරුදු වෙන්නේ අර බ්‍රහ්මචර්යාව රැකරක. තේරෙනවද? එතෙන්දි නෑ ඔක. නමුත් යෙදෙද්දී වචන කතා කරනවා. තේරෙනවද? ඒ වචන කතා කරා කියලා මේක වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් මේ වැරදි වචන හෝ පන්සිල් කැඩෙන විදිහේ වචන කියන එක හරිය දරෑරුම් දෙයක්. දැන් බොරුව කියන එකත් ඔය අපි හිතන එකක් නෙමෙයි චේතනාපූර්වක බොරුවක් වෙන්නේ. දැන් සම්ප්‍රයෝගයකින් බොරුවක් වෙන්න පුළුවන්. දැන් ළමයින්ට එහෙම කියන්නේ බොරුව අම්මා. තේරෙන්නේ දැන් කොහෙද යන්නේ කියලා හවෝ වැරදි තැනක් කියනවා. මෙහෙ යන්නේ කියලා. ඉතින් බොරු
ඒ කිව්වා කියලා රමයාට හානියක් කරන දේ කියන්නේ. රමයා රවට්ටන චේතනාවෙන් නෙවෙයිනේ රමයා දැන් ළමයා කැමති නම් එතෙන්ට ගිහින් ළමයාට හානියක් වෙනවා නම් එයා මග අරින්න කරන දෙයක්. ඒක බොරුවක් තමයි. ඒ බොරුව හැබැයි චේතනාපූර්වකව තියෙන්නේ ළමයා රවැට්ටීමක් නෙවෙයි. තේරෙනවද? ඒක එතකොට බොරුවක් වෙන්නේ නැහැ. පන්සිල් ගැදින්නේ නැහැ. ඒවට සම්‍යක් ප්‍රවේහක කියලා කියනවා. ඒ මෙහෙ රින්ග් විහිඳ නුනේ ලංකාවේ හිටියනම් ඔය අමාරුවක් නෑ. මෙහෙ ළමයි එක මුහු වුණාම එහෙම තමයි කියන්නේ. මෙහෙ ඉන්නේ 아무තු ළමයි. ඒත් ලංකාවේ හිටියනම් කියන්නේ එහෙම නෙමෙයි. අම්මලා මේ කාලේ අපිට මෙහෙම කියලානේ අපි හැදුවේ කියලා. මෙහෙ අය කියන්නේ එහෙම නෙමෙයි. අම්මලා තමයි මන්නේ පිට. ඒකත් වෙනවා නම් අවල්ටි ඉතින් ඒ ගාණියක් ඇත්ත කියන්නේ දැන් ඇත්ත එහෙම අනිත් පැත්තට කියන ඇත්ත කියනවනේ ඔයගොල්ලෝ මිනිසුන්ට රිදවන්නේ. ඒ තව කෙනෙකුට රිදවන්න ඇත්ත කියන්නේ ඒක ඒකත් බොරුව. ඒක කටින් කරන තව පාපියක්. තේරෙනවද? දැන් ආවේ හරි කියනවද දැන් උඹලගේ අම්මා මැරෙලා කියලා. පාරේ යනකොට කියනවද ඇත්තට එයා මැරිලා අම්මා මැරිලා එහෙම කියනවද? ඈ අපි කියන්නේ නැහැ නේද? ඉතින් ඇත්ත කියනෝ නම් කියන්න දෙපෑ. දැක්කේ හැටි අන්න හර මිනිස්සයා යාළුවක් දකින්නෝ. යාළුවගේ අම්මා මරනවා කියලා අනිත් කෙනාට ආරංචි වෙනවා. ඉතින් අඬ ගහලා කියන්නේ මෙහෙනම් තෝයි. තවසලේ අම්මා මරලා. මේ ඇත්ත කියනවා නේද? තේරෙන්නේ නැහැ. දැන් එහෙම මේ සමාජයේ නෑ වචන. තේරෙන්නේ දෙගොල්ලන්ට ඕන ඕන විදිහට ඇත්ත බොරු කරන්න බෑ. මේ සංස්කෘතියක් තියෙනවනේ. මේක සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදායට අනුකූලව තමයි වචන භාවිතය තියෙන්නේ. තේරුණා නේද? නැත්නම් මේක හොයන්න බෑ. ආ මේකයි හරි විදිහ මේකමයි, අර විදිහ මෙහෙමයි කියලා කියන්න බෑ. මේ එහෙම නෙමෙයිද ඔයගොල්ලෝ කතා කරන්නේ? දැන් බොරු කියනවා. බොරු කියන එක මේක මේ බොරුව නෙමෙයි ඒතකොට. තේරුණා නේද? දැන් දැකපු දේත් එහෙම නොකිය ඉන්න වෙලක් කියලා. දැක්කට කියලා නෑ. ඇයි එහෙම කියන්නේ? ඔන්න දැන් ඔයගොල්ලෝ කාගේ හරි දැන් තේන් එකක් වැටෙනවා දකින්නවා. අහනවා දැක්කද මගේ තේන් එක වෙන. නෑ කියනවා. ඒ කියන්නේ වංචාවට. ඒක හොරකම්. තේරෙනවද? දැන් කාගේ හරි දැන් මෙහෙම එකක් කියනවා වැරදිලා මොකක් හරි හානියක් වෙලා දැන් එනවා ඔය මේ පාතාලේ හරි වෙඩි තියන්න කාට හරි. තුවක්කුත් හරි. එතකොට අහනවා අහවල දැක්කද? දැන් දැකලා පේන්නේ ඉන්නවා. එතකොට මොකද්ද කියන්නේ? නෑ, ඉතින් මොකද වෙන්නේ? එතෙන් දිහා දැක්කම අරමුණේ මරනවා. ඒක වැරදි. තේරෙනවද? ඒක හිඳ මේවැ මේ වචන සංස්කෘතිය අනුව, සමාජය අනුව වෙනස් වෙනවා. බොරුව කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ චේතනාපූර්වව කාට හෝ හානියක් කරන්න ඕන තමන්ට ලාභයක් අපේක්ෂාවෙන් ගන්න වචනයක් වෙන්නේ. තේරෙනවද? නැතුව බොරුව කියන එක ගණ්ඩක් බෑ, ඇත්ත කියලා ගණ්ඩක් බෑ. මොකද සත්‍ය හතරයි කියන්නේ. වචනයක් තුළ ඇත්ත නෑ. වචනේ බිහි වෙන්නේ දිට්ඨිය තුළ. ඒකට අනුව ඔයගොල්ලන්ට කැමති විදිහකට එහෙම කරන්න පුළුවන්. සමාජය එහෙම කරනවා. මෙච්චර කලුත් කරා නේද කියලා බලන්න. දැන් වෛද්‍යවරේ කියනවාද ලෙඩා මැරෙනවා කියලා. දැන් තමන් දන්නවා මේ පරීක්ෂණ වලින් ගත්ත වාර්තාවේ අනිවාර්යෙන් පෑ 24ක් තුන මැරෙනවා. දැන් කියනවා වේදා සමුසි මැස්නෝ ඔය තව පැය 24යි ඉන්නේ. ඈ මෙහෙ නැහැදි කි මිනිසු නෙන්නේ. ඉන්නේ බෑ රටි. මොකටද පැනගෙන ආවේ? මෙහෙ ඉන්නේ මාය තමයි. නෑ ඒක තමයි එහෙම එකක් නෑනේ අපේ සමාජයේ. තේරෙනවානේ ලෝකෙන් තමයි ඒ සදාචාරයක් ගෙනියන එක ක්‍රමයක්. මෙහෙ ඒ ක්‍රමයට වෙනස් විදිහක් යනවා. තේරෙනවානේ මේකට මේ ගැළපෙන වැඩි ඒකට ඉතින් ඔය බුදුහම කියන ආසියාවේ යන සංස්කෘතියක ගැළපෙන්නේ නැහැ ඒක වෙනස් වෙන. ඒ කියන්නේ කර්මයේ කර්මඵලයේ අදහන ස්වરૂපෙට යන්න අමාරු වෙනවා.
භෞතික වාදයට යනවා. ඒකට ඉඩ වැඩි. තේරෙනවා නේද? ওই ඒවා හැදෙන්නේ ඒ ක්‍රමයකට තමයි. ආසියාවේ බලන්න එහෙම රටවල් වල දැන් Hindu ආගමේ අය එහෙම කියන්නේ. නේ මෙහි ඉන්නවනේ. ඒගොල්ලෝ ඔය කර්මයේ කර්මඵලය අදහන. අදහන් නැති අය තමයි ඕ වගේ වගන්නේ. අනික් අයගේ වචන භාෂාව වෙනස්. ඒක හින්දා එතන ඒ විදිහට හිතන එක වැරදි. මෙහෙම අහනවා. පළමු දිනේදී ධාතු ස්වභාවයේ දැකත් ඒ බව නොදැක්කම එලෙසම මුළු ශරීරයම ධාතු ස්වභාවයේ දැක එනම් සෝවාන් ඵලයේ ලබා කෙනෙකු ඒ බව නොදැන සිටිය හැකිද? දැන් මෙන්න මේ කෑල්ල කොහොමද ආවේ දෙන්න? එලෙසම මුළු ශරීරයම ධාතු ස්වභාවයේ දැක ඔන්න ඒක හරි. එනම් සෝවාන් ඵලයේ ලබා. එතකොට මුළු ශරීරයම රවිනේම ධාතු ස්වභාවයේ දැකපුවම සෝවාන් වෙනවා කියලා කියන්නේ. දැන් මේ යසක දාලා දිනේ එඩිට් කරලා නෑ එනම් කියනකොට බෑ අන්න උසාවාද මේ මේ විලා තියෙන්නේ බුරු. ඒ කියන්නේ මේක මේ තමන් අතින් දාලා තමන්ගේ අතහස බොරුවා. එතකොට මෙහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මෙතන වෙනස් කරගන්න ඕනේ අර්ථය මෙච්චරයි. මුළු ශරීරයේම ධාතු ගුණ දැක්කම දැක්කා කියලා සෝවාන් ඵලයේ එනවා කියන එක වැරදි. එහෙනම් එච්චරයි වැරදි. වෙන කිසි දෙයක් මෙතන වැරදි නෑ. එතකොට දැන් මේ අහන්නේ හේ බව නොදැන සිටිය හැකිද? සෝවාන් වෙච්ච කෙනෙකුට කායනුපස්සනාව වැඩෙන්නේ නැතුව මේක යන්න බෑ. තේරෙනවද? කය මගේ කියන එක අහක් වෙනකන් සක්කාය දිට්ඨියක් වෙන්නේ නැහැ. තේරෙනවද? කය ධාතු විදිහට කොහොම හරි දකින්න ඕනේ සක්කාය දිට්ඨියක්. එහෙම නැතුව ඒක ගැන හිතලා සක්කාය දිට්ඨිය කල්පනා කරලා තර්ක කරලා ලියලා කියලා බෑ. එහෙනම් කයින් ධාතු දකින්න ඕනේ. එහෙනම් ධාතු කියන්නේ සතේ පුජ්‍යලේ නෝනේ කියන එක. කය මගේ වෙනකොට සතේ පුජ්‍යලේක් වෙලා. ඒක තමයි සක්කාය දිට්ඨිය. ඉතින් ඕකහක් වෙන්න වෙන කමයක් නැහැ. හැබැයි කයේ ධාතු ගුණ තේරුණා කියලා මේක ඉවරුණා කියලා සක්කාය දිට්ඨිය නැති වුණා කියලා මතයක් හදන්නත් එපා. තේරුණා නේද? තේරුණාම නෙවෙයි ඒක අවබෝධ වුණාමයි වෙන්නේ. හැබැයි අවබෝධ වෙන්න හොඳම ක්‍රමය ධාතු ගුණ බහුලීකත්ව දෙකීම. ඒක තමයි කරන්නේ. මෙලෙස සක්මන් භාවනාව වඩන විට උපක්ඛිලේශ මතුවොත් ගුරු උපදේශ ලැබිය යුතු දේශ නොහැකි නම් භාවනාව දිගටම කරගෙන යාම කළ යුතුද? මේ සක්මන් භාවනාවේදී හුඟක් වෙලාට උපක්ඛිලේශ කියලා එන්නේ නැහැ. අර මම ඊයේ කියපු උපක්ඛිලේශ වලින් දරුණු ඒවා එන්නේ නැහැ. ඔය නිදිමත එන්නේ නැහැ. කියන නිද්දේ සමාධි ලීලාව එන්න බෑ. ඒකට හේතුව එහෙම වුණොත් වැටෙනවා. ඇවිදින්න බෑනේ. ඒකින්ද ඒක කොහෙත්ම බලපාන්නේ නැහැ. ඊළඟට අර මෙතන මේ මනසෙන් හදන අරමුණකට යන්න බෑ. ශනිකව ඉන්ද්‍රිය හයම සක්මනේදී විවුර්තයි. දැන් ඇහැ වැහැපුවම තමයි මනසට ඕන බොරුවක් කරන්නේ. මනසට හයිය තියෙන්නේ ඇහැ වැහැපුවම. දැන් ඉඳගෙන භාවනායේදී අස්වහන. එතකොට තමයි අර උපක්ඛිලේශ වලට ගන්න. සක්මනේදී ඇහැ වහන්නේ නැහැ. ඒ උඩ අර වෙන බොරුව මනසෙන් බොරු හදන්න බෑ ලේසියෙන්. ඒකින්ද එතන ගැටලුවක් වෙන්නේ සක්ම භාවනාවේ උපක්ඛිලේශ එනවා අඩුයි. හැබැයි සක්ම භාවනාව දිගටම කරන්න බෑනේ. ඉඳගෙන භාවනා කරන්න පුරුදු වෙන්නත් ඕනේ ඒගොල්ලෝ. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේකෙන් උපක්ඛිලේශ එන්නේ නැහැ. ඔහේ කරගෙන යන්න. ලේසිම විදිය ගුරු උපදේශ අඩු නම් මේක ඉගෙන ගන්න එක වාසි. තේරුණා නේද? මේක වාසි. ගුරු උපදේශ අවශ්‍ය නම් ඉතින් දැන් ඔයගොල්ලන්ට නම් මම කියවන්නේ දැන් ලබන විදිය කරගන්න විදිය. සක්මුණ භාවනාවේ උනත්
මොකද උපදේශ වලදී ප්‍රශ්න වෙන්නේ ඒ සක්මන් කරනකොට වුණාත් අර පහු වෙනකොට කයේ එක එක ඔය හිරි වැටෙන ගතිය හැම දිගටම තියෙනවා. සක්මන් කරත් තියෙනවා නැතත් තියෙනවා. දැන් ඒවට බෙහෙත් කරන්න ගියොත් ඉතින් ඉවරයි නේද? දැන් හැම වෙලේම භාවනා කරත් තියෙනවා නැතත් තියෙනවා. එතකොට හිතෙන්නේ මොකක්ද? ලෙඩක් කියලා. ඒකට ඉවසගෙන බලන්න ඕනේ දවස් ගන්න. තේරෙනවා ඒක එක දිගටම තියෙනවා. ඒ කියන්නේ මේ මට්ටමට සතිය දිනකොට ඒ ගුණය හැම වෙලේම. ඒ වගේ ඒවා පොඩ්ඩක් බලන්න ඕනේ දවස් දෙකක්. බෙහෙත් නොකර. කුලොම්. ඔළුවේ ඇඟේ ඕන තැන. ඒ කියන්නේ දිගටම දවස් හමාර තියෙන්න පුළුවන්. මාස ගන්නොත් තියෙන්න පුළුවන් කකුලේම. තේන ඔළු එහෙම නම් තියෙන ඔළුවේ කියන්නේ ඒක අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා කකුල එහෙම තියෙන්න පුළුවන් ඔය හිරු වැටෙන ගැටි නෑ එහෙම වෙහෙතට හැදුනා නම් ඇරෙනවනේ අරක ඇරෙන්නේ දැන් ඒක විදිහට ඇරෙනවනේ නිකන් වෙන වෙන ලෙඩකට හැදුනා නම් අරක ඇරෙන්නේ ඔහෙ තියෙන හැබැයි ලොකු අමාරුවක් නෙවෙයි පුංචි මේ දැනුමක් එක්ක තියෙන තමා අතකින් හෝ තමා අත හෝ කම්මුල් ඇල්ලීමෙන් රස්නේ දැනීමේ තේජෝ ධාතු ගුණයයි. මේව අවස්ථාවේදී සතරාතිපට්ඨානිය වැදින්නේ. මේක තේජෝ ධාතු ගුණයයි කියන එක හදලා තියෙන බොරුව. මේ මෙහෙම එකක් කිව්වේ නෑ නේ. එක එක තැන අල්ලලා බලන්න. දැන් කරලම තියෙන පන්දිද වැඩ කියන එක ඉවරයක් නෑ. තේරෙනවා දැන් කිව්වේ රක්මන වෙන එක. ඇටි එක තැන අල්ලලා. ලැබෙන කරා කියලා මේ සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. තේරෙනවා නේද? වර්තමාන කායික අරමුණක් හොයාගෙන ඒකේ අවධානය දෙන්න. දැන් අතින් දැනෙන්නේ එහෙනම් ඕක අල්ලන්න ඕනේ නැහැ. ලිප උඩ තියන්න බාද. එනිසා තේජෝ ධාතු කියලා කියනවා. කායික ධාතු කියලා තේජෝ කියලා. තේරෙනවා නේද? ඕක හැමදාම කරපු වැඩේ දැනුත් කරන්න යනවා. එහෙම හරියන්නේ නැහැ මේක. මේ දැනෙන්නේ මොකක්ද? ස්පර්ශය. තේරෙනවා මේ කයෙන් කය මේ තියෙන්නේ අර කයට ස්පර්ශය තියෙන්නේ මේ දෙක දෙක තේරෙනවා නේද කයට පිට ස්පර්ශයක් තේරෙන්නේ අතෙන් පොට්ටබ්බ රූපය මේ තේරෙන්නේ කය තුල ස්පර්ශය ඒක කයෙන් කය එතෙන්ට යන්න බෑ අර සතිය දිනු වෙනකම් මේවා වැඩක් නෑ මේ කරගුවා එහෙමනම් හැම දෙයකම සතිපට්ඨානෙ වෙරිලා හරකටත් වෙන්නේ එහෙම ඌ තොම්බ ගහගෙන ඉන්නේ නැගා ඒක උටා රක්නේ ඉන්න තේරෙනවා නිකන් බල්ලට වැඩිද හරකට වැඩිද ඒ වැඩි එක හර බහරක් එන්න මේ බල්ලෝ වකුටු විලා නිදාගෙන තේරෙනවා රත් වෙන්නේ නේ ඒව හරියන්නේ දැන් තේරෙනවනේ මෙතන කවටහන වෙන්නේ එක කොයි කරන්නේ ඒක අප දරුවන් කොමන වයසක සිට සහ පසුබිමකදී මෙවැනි භාවනාවකට යොමු කිරීමට සුදුසුද? දරුවන් නම් මොන වයසේ වා යොමු කරන්න ඕනේ නැහැ. අම්මලා තාත්තලා හරියට කරන්න ඕන් හරියට කරයි. දරුවෝ කියන්නේ එහෙමයි. තේරෙනවා යොමු කරන්න ගියාම දරුවෝ කරන්නේ නැහැ බාහම. යොමු කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කරන්න දරුවෝ කරා. තේරෙනවා. බලෙන් යොමු කරන්න කියන දරුවන්ට ඔක ඔය පාඩු. ඒගොල්ලන්ට භාවනාවේ වටිනාකම තේරෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ කරනවා දැක්කොත් දරුවෝ ඔයගොල්ලන් ඒ වයසට එන්න කලින් භාවනාවට යොමු වෙනවා. ඇයි අම්මලා තාත්තලා මෙහෙම ඒවා කරා කියලා දන්නවා. තේරෙනවද? එන්නේ ඒක තමයි දරුවන්ට දෙන්න හොඳ බලෙන්නම් භාවනාව. ඒකකින් තමයි දරුවෝ ඒගොල්ලන්ගේ කැමැත්තෙන් අම්මා තාත්තා භවනා කරනවා ආතාචි භවනා කරනකොට කරන්නේ නේකොට කියාදෙනේ කාරිය. තේරෙනවා නේද? ඉතින් එහෙම වුණත් භවනාවක් තේරෙන්නේ නම් වයස අවුරුදු 7න් පස්සේ. 7න් ඉහළ 15 භවනාවක්
භාවනා කරන්න ඉඳගනි ඕන එකක් කරයි ඊට වැඩි ළමයි පොඩි ඊට පුංචි හතෙන් පහල ළමයි හුඟක් ඒවට කැමති. නමුත් කරන්න බෑ බහ. කරාට වැඩක්. මොකද 6 4 තියෙනින්. අදිටින් කුරුදු කරන්නේ. ඒ ඉතින් අර ඔව් විශ්වවිද්‍යාලේ ගහලේ කුරුදු කරා. එහෙම වැඩක් හරි කියන්නේ ඔයගොල්ලෝ උද හැමදාම ළමයි හින්දු උගන්නන්නේ නැහැ නේද? ඒ වගේ එපා. බෑ කරාට. එහෙම එකක් කරාට බෑ. අවුරුදු 7න් පස්සේ ඌ කියාලි පුළුවන්. 7 වෙනකම් වැඩක් නැහැ කියන්නේ. එයන් දැන් මේ සාහනේ සෝවාන් වුණා නම් අවම වයස කීයද? 7න් 15 සෝවාන් වෙලා තියෙද? අනේ තමයි. එයන් අවුරුදු 7 වෙනකන් මේ සතිපට්ඨානේ වර්තමාන ආරමුණු තේරෙන්නේ නැහැ. මොකද? 7 6 ඒ කියන්නේ කොයිද කරක් කරන්නේ? දැන් භාවනා කරනවා තාත්තා බීබු බේබද්ද වගේ හැදෙන්නේ ඒකත් ඒක ළමයා කරාගත හැම තේනවා ඔබ භාවනා දැක්ක එක කතුනවා නමු මම මේ කියන්නේ දැක්ක එක කරන්ද නෙමෙයි ළමයාට බලක් කියන්නේ මේ කාර්යය දැන් අරකගේ ළමයින්ගේ හැටි ඕන දෙයක් දැක්කොත් කරනවා නේද ළමයි දැක්කොත් කරනවා එයා දැක්කපු දේ කරනවා ඉතින් ළමා කම කියන්නේ ඒකයි සමගමෙන් වෙනස් වෙන අවුරුදු 7න් පොඩ්ඩ මෙතන ඉඳලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන දරුවන්ට මිනිස්යාට මේ සම්මා දිට්ඨිය කියන එකට ලං වෙන්න පුළුවන් පුහුණු වුණත් යන්න පුළුවන් ඔය වයස වෙනකම් බෑ ඒක තමයි ඉතර අපේ මිනිස්සු අර දාගෙන තියෙන්නේ 6 4 තේරෙන නොතේරෙන දරුවෝ තේරෙනවද ආයහතර නොතේරෙන දරුවෝ හින්දා ඒගොල්ලන්ට භාවනා කියා පින්කමක්වත් කියා දීලා නැහැ ඉතින්. ඒකට අවුරුදු 7න් පස්සේ අම්මලා තාත්තලා වට යොමු කරපුවා. ඒ ළමයිම සෝවාන් වගේ මාර්ග බලන් ලබලා තියෙනවා. ඒක ධර්මයේ යොමු කරන්නේ 6-4 තේරෙනවා ඉතින්. එන්නේ ඒක තමයි පැරණි මුතුන් මිත්තු aran තියෙන්නේ. පොඩි ළමයින්ට මොකක් කියා දීලා නැහැ. කියා දුන්නට වඩා දැන් ඔයගොල්ලන්ට ඕනේ පොඩි ළමයාට හරි ගවන්නේ උගන්නලා අවුරුදු 10න් PhD එකක් හම් වෙනවා අන්න හොඳම අම්මා. කොහොමද ඉතින් නැහැදිච්ච ළමයා කියලා දන්නේ. තේරෙනවද? එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ සංසාරය කියලා හොරන්නේ. ඒක රුපියල් සතෝල කියලා හොරන්නේ නෙමෙයි. තේරෙනවද? නම්බුනාමෝල කියලා හොරන්නේ නෙමෙයි. ඊට වැඩි ගැඹුරුද? එතකොට එතන ගැටලුවක් තියෙනවා. සෝවාන් ලාභියෙකු සතිපට්ඨානේ නොමෙති විට නැවත සක්කාය දිට්ඨිය ඇති කර ගන්නේද කියලා. එහෙම වුණා හරි ප්‍රශ්නයක්. දැන් සෝවාන් වෙනවා ආය ඔයක කඩා ගන්නවා හවුද? දැන් හරිද කල්හාද වදිනවා කියලා බැඳලා ඉන්නවා දික්කසා වෙනවා වෙන කෙනෙක් බඳිනවා ඒ වගේ රෝහන් වෙනවා ඒක. එහෙම ගන්න නෙමෙයි. තේරෙනවද? ධර්මානුකූලව එහෙම ගන්න නෑ. ඔව් මෙහෙම අහනවා උපතිස්ස අස්වැජි තෙරුන් වහන්සේගෙන් අස්වැජි තෙරුන් වහන්සේගෙන් උපතිස්ස මේ ධම්මා හේතුත්වෝ යන ගාථාව අසා සෝවාන් ඵලයේ ලැබුවා. මෙසේ බණ අසා සෝවාන් වනිත කායගතානුසතිය වඩෙන්නේ කෙසේද? ඒ කියන්නේ මෙතන මේ දැන් බණ අහලා මේ පදයක් අහලා ඇහුවේ කවුද? සැරියුත් සාමුදු. ඒක කිව්වේ කවුද? පස්වග මහණුන් වහන්සේලාගේ කහාමුදුනේ. එතකොට දැන් සරියුත් හාමුදුරුවෝ කියන කෙනයි අස්සජි හාමුදුරුවෝ කියන කෙනයි මෙතන ඉන්නේ අය එක්ක මොකද්ද තියෙන සම්බන්ධය?
නේ? කොහොම හිතන එකම නැහැදිච්ච ගමන් නේ. හිතේ යාට පුළුවන් නම් ඇයි මට බැරි? කියන්නේ ඕමයි හැදිච්ච. දැන් ඒක එහෙම එකක් නෑ මෙතන. සරියුත් හාමුදුරුවෝ කියන්නේ එතකොට මේ නිකම්ම කෙනෙක් නෙවෙයි අතීතයේ මේව වඩපු කෙනෙක්. තේරුණා නේද? අතීතයේ වැඩුවා විතරක් නෙවෙයි වර්තමානයේ. ඕ සංජීය ගුරුතුමා ළඟ මේ සියලු ධ්‍යාන වඩපු කෙනෙක්. තේරුණා නේද? එතකොට ඒ ධ්‍යාන වල දැන් බලන්න පස්සල මහණුන් වහන්සේලාටත් මෙන්න මේක තිබුණා. දැන් බුදුහා බෝධිසත්වයෝ තීරණයකට ආවා උද්දකාරාම පුත්‍ර ළඟ ඒ ගුරුවරයා ළඟ ඉඳලා නේව සංඥා නා සංඥා ධානයේ ලැබුවාට පස්සේ මෙතන සත්‍ය නෑ කියලා. මෙතන සංසාර විමුක්තිය නෙවෙයි. මෙතන දුකක් තියෙනවා. දුක තියෙන්නේ ධානයේ තුල ඉඳීම නෙවෙයි. ධානයේ සමවැදීමෙන් ධානයෙන් පිටුන හැටි ආයේ දුකේ. එහෙනම් මේක දික් වෙලා තමයි නේව සංඥා නා සංඥා බ්‍රහ්මයාටත් වෙන්නේ. ඒ මනුස්සයාට නම් ධානයේ ඉන්න පැයේදී දුක නෑ. ඉවරුනේ හැටි දුක. බ්‍රාහ්මයාට වෙන්නේ මොකද්ද? අවුරුදු කෝටි ගානක් අර ධානයේ ඉන්නවා. එතකොට දුක නෑ. කවදා හරි දුක එන්නේ. දැන් ඔබනේ කියන සිද්ධාන්තය. ඉතින් ඒකෙින්ද මෙතන දුක නෑ නැති තැන නෙවෙයි. දුකේ අවසානය නෙවෙයි සංසාර කෙලවර නෙවෙයි කියලා තීරණයකට ආව බෝධිසත්වය. ඕක අනුමත කරේ කවුද? පස් දෙනා අනුමත කරා. පස්සක මහණුන් වහන්සේ. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් තියෙනවා එහෙනම් ඔත් මේක අනුමත කිරීමේ දැනුමක් වань. තේරෙනවද? දැන් අතන ඉතින් දැන් ඉන්නේ සියදාන තව ගෝලියෝ. ඒගොල්ලෝ අනුමත කරේ නෑනේ මේක. එතකොට දැන් බලන්න සරියුත් හාමුදුරුවෝ. දැන් සංජීව කියන ගුරුවරේ යටතේ මෙහෙම ධර්මයේ යනවා. ඉස්සරහට ප්‍රගුණ කරගෙන යනවා. යනකොට ඉතින් ඒ සාස්තුවරු හැමෝම කියන්නේ මේක එක දෙයයි. වේදයට අනුගතවයි. මෙතන අවසාන ඊශ්වර භාවයක් තියෙනවා. එයා මහා බ්‍රහ්ම. මෙයාගේ කැමැත්තට අනුව තමයි මේ සියලු දේ වෙන්නේ. තේරුණානේ? ඒ කියන්නේ ඒ ඔයගොල්ලෝ ඒගොල්ලොත් දන්නවා තමා තුල ආත්මයක් නැහැ කියලා. නේව සංඥා නා සංඥා වෙනකොට තමා තුල ආත්මයක් නැහැ කියලා දන්නවා. නමුත් තමාට පිටින් තියෙන බාහිර බලවේගයක් ලොකු ආත්ම බලයක් තියෙනවා. ඒයා තමයි බ්‍රහ්ම. ඉතින් මහා බ්‍රහ්මයා විසින් පාලනය කරනවා කියලා අර ගුරුවරු කියනවා. දැන් ඕක සරියුත් හාමුදුරුවන්ට හරි හාමුදුරු වෙලා නැහැ නේද? දැන් තාපසේ ඉන්නේ. මෙයාට මේක වේඳ බැහැ කියන්නේ. ගුරුවරු කොච්චර කිව්වා මේක පිළිගන්න බෑ මෙයාට. තේරුණානේ? එතකොට දැන් අස්තකී හාමුදුරන් ඒ ඇහෙනවා. අස්තී හාමුදුරන් ඒ වෙනසක් දැකලා ඔබතුමා ඔබහන්සේගේ සාස්තුවරය මොන වගේද? තේරුණාද? එතකොට මෙයාත් දන්නවා අස්තී හාමුදුරන් දන්නවා මේගොල්ලෝ වගේ ඉන්නේ මතේ මොකද්ද? මේ හැමෝම ඉන්නේ ආත්ම දෘෂ්ටියක. මහා බ්‍රාහ්මයා විසින් නැත්නම් වෙන ආත්මයක් විසින් මේ ටික ඔක්කොම කරනවා. මේ ධානා තියෙන්නේ මේ විදිහට තමයි. එතකොට අදින් බුදුහාමුදුරන්ගේ තියෙන විශේෂත්වය කියනවා. මොකද විශේෂත්වය? ඔව් හේතුඵල ධර්ම. මෙතන සතෙත් පුජ්‍යලයක් ඉන්නවා කියලා අපේ සාස්ත්‍රෝරය කියන්නේ. තේරුණාද? මේ සතෙත් පුජ්‍යලයක් නැහැ කියන එක කිව්ව හැටියෙම අර ටික අවබෝධ වෙන්නේ නිකම් ඉන්නකොට වුණා. තේරුණාද? ඊට පෙරත් මේක හිටියම හාමුදුරුවෝ සාපසි. නමුත් අනුමත කරන්න කෙනෙක් නෑ. මේක ඇහුනේ පළවෙනි එකේම තීරණය කරලා මං හරි. තේරෙනවද? ඒ පණිවිඩය ආවේ හැබැයි බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ ඒ ගෝලයා අසජි හාමුදුරුවෝ සෝවාන් වෙලා සහත් වෙලා නේද? තේරෙනවද? ඉතින් ඕක තමයි උනේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ මේ නිකන් ටියුෂන් බඩ ගන්න එපා. බණ අහලා ගුවන්. එහෙනම් මේ අනික් ගුණත් සම්පූර්ණ වෙන්න ඕන. මිනිස්සු නම් කියයි මෙහෙම වුණා මං කියන එක අහන්න. එතකොට සෝවාන් වෙලා ඉන්නවා.
තව ඒවට වීඩියෝ තියෙන ඉන්ටර්නෙට් වල මමත් ඕවන් වුණා හරි කියලා අත උස්සපුවායි. තේරෙනවද? ඒවයි මොනවද? බුදුහාමරගේ ධර්මයේ නෙවෙයි. ටයි කෝඩ් කාර්යයන්ගේ ධර්ම. තේරෙනවද? ඒක ටයි කෝඩ් ධර්ම. දැන් මේකේ යන්න ඕනේ ඔයගොල්ලන්ට. හැබැයි බුදුහාමර පෙන්නනවා. ගිහි වුණත් එකයි පැවිදි වුණත් එකයි මෙච්චරයි කරන්නේ. මේක ගැටලුවක් නෑ. ඒ දේ ප්‍රගුණ කරන්න මහන්සි වෙන්නේ එතකොට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔය ඉති ගොඩක් තිබුණා ප්‍රශ්න දෙක. පහත සඳහන් ආයතන ගැන කෙටි විග්‍රහයක් කරමින් කරන මෙන්න ඉල්ලමි. නීව සංඥා නා සංඥා ආයතන. ආයතන මේවා ආයතන කියලා කියනවා. සතිපට්ඨානේ නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ ආයතන 6යි. ඊට වැඩි ආයතන ගන්න එපා. තේරුණානේ? අභිධර්මයේ තියෙන ආයතන ගන්නත් එපා මුදින්ට. පටලෙනවා හොඳටම. ධම්මානුපස්සනාවේ තියෙන ආයතන 6යි. ආයතන කියන්නේ මොකක්ද? ආයතන කියන්නේ ක්‍රියාවක් කරන තැනක්ද? නැකතැනක්ද? ඔව්. ආයතන කියන්නේ මොන හරි නිෂ්පාදනය කරන තැනක්. තේරෙනවද? ධර්මීය ආයතනය කියලා ගන්නෙ පංචස්කන්ධය හදන තැනට. එහෙනම් පංචස්කන්ධය හදන තැන තියෙන ආයතන. අන්නේව තමයි ආයතන. සතිපට්ඨානයේ තියෙනවා ධම්මානුපස්සනාවේ ආයතන 6ක්. චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවහායතනේ, කායයතනේ, මනආයතනේ. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට ওই ධනිස්ස රිදෙනවා කියනකොට ඉඳගෙන ඉන්නකොට ධනිස්ස රිදෙනවා. ඒ ධනිස්ස රිදෙනවා කියන්නේ ධනිස්සෙන් හැදිච්ච පංචස්කන්ධයක් උපාදානයි. ඒ පංචස්කන්ධයේ හැදුවේ කාය ආයතනේ. තේරෙනවද? දැන් එතකොට මොන හරි මතක් වෙනවා. ඊදරේව. ඒක මන ආයතනින් හදපු පංචස්කන්ධය. ඒක මට මතක් වුණා කියනකොට උපාදාන වෙනවා. දැන් වෙන කාටවත් නෙවෙයි මතක් ළඟ ඉන්නේ කෙනාට නෙවෙයි මටනේ. ආ එහෙනම් උපාදාන වෙනවා. දැන් ධනිත රිදෙන්නේ මගේ ධනිතනේ අල්ලපු කෙනාගේ නෙවෙයි. ආ එහෙනම් උපාදාන වෙනවා. තේන ඕව නිකන් බොරු කරන්න බෑ ටියුෂන් ගියත්. දැන් කියන්නේ මොකද ටියුෂන් නේද මගේ නෙමෙයි. එහෙනම් මොකාගෙද? තේන මගේ නෙමෙයි මගේ ආත්මෙයි. ඕක ගියෝ මතුරනවා කට්ටිය. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙයි. ඒ කියන්නේ කවුද? මම. මතුරන්නේ කවමද? දැන් කියන්නේ සුද්ධ විපස්සනා. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා කියෝ හියෝ සුද්ධ විපස්සනා හොන්. ඉතින් ඒක වතුරනේක මමනේ. වතුරනේක මගේනේ. තේරුණාද? වතුරීමේ ලැබෙන ප්‍රතිඵලය මගේ ආත්මෙට. උගේ අන්නේ තත්ත්වයට වැටෙනවා මෙහෙම ගියාම නෑ. ආයතන තියෙන්නේ 6යි. ඒ හයෙන් තමයි පංචස්කන්ධය හදන්නේ. තේරුණා නේද? එහෙනම් ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ධම්මානුපස්සනාවේ මෙන්න එහෙම දෙයක්. ඔය භාවනාව වඩනකොට ධම්ම කියන්නේ මනස ඇතුලේ තියෙන දේවල්. ඔය පංචස්කන්ධය වැහෙන්නේ අපිට පේන්නේ නැති වෙලා තියෙන්නේ පංච නීවරණ හින්දා. තේරුණා නේද? පංචස්කන්ධය හදන්නේ ආයතන. දැන් ආයතන හදන්නේ. හදපු පංචස්කන්ධේ නම් වහන්නේ නීවරණ. දැන් බලන්න ධම්මානුපස්සනාවේ පෙළ ගහලා තියෙන පිළිවෙල මුලින්ම නීවරණ පබ්බිය. දෙවෙනුව පංච උපාදානස්කන්ධ පබ්බිය. තුන්වෙනුව ආයතන. තේරුණාද? එහෙනම් නීවරණ යටපත් වුණු පංචස්කන්ධේ විවුර්ත වෙනවා. තව ටිකක් ඒ සතිපට්ඨානේ වඩනකොට වෙන්නේ
පංචස්කන්ධය හදන ආයතනේ ධර්ම. එතන ඒකයි මේ ධම්ම කියලා කියන්නේ. එතකොට පංචස්කන්ධයේ හදන ආයතනයේ දකිමින් සතියට අහු වෙනවා නම් ඒතකොට සතියින්දී තියෙන්න ඕනේ. නිකං සතියට බෑ මේව දකින්න. සතියින්දී සති බලය තියෙන්න ඕනේ. ඒක තව දියුණු වුණාම තමයි ආ බොජ්ජංග වෙන්නේ. ආයතනයෙන් පස්සේ තියෙන බොජ්ජංග නෙවෙයි. බොජ්ජංග වැඩුණාම නේද චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ. ඕක නේද ධම්මානුපස්සනාවේ තියෙන පිළිවෙල. දැන් ඕක තමයි ඔයගොල්ලෝ මේ සක්මන් කරත් කියන්නේ. අර ටියුෂන් මාස්ටර්ලාට කියන්න තේරෙන්නේ නැති හින්දා ආ ඔයගොල්ලන්ටත් තේරෙන්නේ. මොකද ටියුෂන් ගිහින් ඉඳලාම අය ඔක්කොම ලික කරේ. තේරෙන්නේ. ටියුෂන් ගියේ නැත්නම් තේරෙන්නේ. එංගයි වෙලා. ඔතන වෙන්නේත් ඕ ඒකම තමයි. ඔය දකින්නේ ඔයගොල්ලෝ කාය ආයතන. කාය ආයතනෙන් හදන පංචස්කන්ධයේ උපාදාන නොවනවා තමයි ධාතු වෙන්නේ. එහෙමනේ. එතකොට වැඩෙන්නේ ඒක දිගටම වැඩුවම වැඩෙන්නේ බොජ්ජංග. ඕක තමයි ඔය පිළිවෙල. ඔය යන පිළිවෙලත් ඕකම තමයි. හැබැයි ආයතන 6 නෑ. මේක එක ආයතන. මේක තමයි අංශ දෙක අදාහින්න කියන්නේ. එහෙනම් කාය ආයතනෙන් තමයි එක අංශ දෙක හදන්නේ. සොර අතහැරියාම තමයි පංචස්කන්ධ උපාදානය අතහැරෙන්නේ. ඔබ ඉතින් පස්සගමහනුන් වහන්සේලාට තේරෙනවා. අපිට තේරෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මෝඩයා වගේ ලක්මන කරන්නේ. තේරෙන්නේ නැහැ. ඕක කරනකොට ඔය පාරේ යනවා. Tamanට තේරෙන්නේ නැත්නම් අර වගේ අධ්‍යාත්මික මොහොනුවක් නැති වෙනවා. එහෙනම් මෙතන මේ ආයතන වෙනේව ගන්න එපා. මෙතෙන්දි පැටලෙනවා. තේරෙනවා අපිට ඕනේ 6යි. විස්තරාත්මක ආයතන 18ක් ගැන කියනවා. ඒවත් නැහැ මේ නේව සංඥානා සංඥා කියලා. මේවා ආයතන නෙවෙයි. මේ මනෝ මන ආයතනෙන් හැදි පුහුණු කිරීමේ මනස වඳුරා පුහුණු කරලා ලබාගත්ත ප්‍රතිඵල ටික. ඒක සංඥාවක් ඇති නැති අවස්ථාව. සංඥාවක් සංඥාව කියන හඳුනා ගැනීමනේ. ඒ කියන්නේ සමත කමඨහනක ඒකට සුදුසු භවනා කමඨහනක් වෙන්න ඕනේ. මේවා බෑ බුදු ගුණ අරවා මේවා බෑ. ඔය හුඟා කියලාට කසින භවනා කියන ඒවාදී ගන්න පුළුවන්. ඒ ධම්මේ කියන්නේත් එහෙම නේද? අනික ඔය භවනා නිව සංඥා අසංඥා වෙන්නේ නැහැ කවුරු. ආනාපානීයට එන්න ලේසියෙන් එන්න. සංඥා බොදින් යනවා තමයි කියන්නේ. මේ නේක නින්ද කිවි අවස්ථාව නේව සංඥානවා සංඥා වේ ඒක. නෑ ඒවනේ. ඒව මේ උපාත කම්මලාද? තේරෙනවනේ. ඒ නේව සංඥානවා සංඥා නෙවෙයි. එහෙම ලං වෙන්න පුළුවන් ගන්න නෙවෙයි. හුඟක් එහාට යන්න. හතරවෙනි ධ්‍යානෙට යන්න. ඔව් තියෙනවා. එහෙම කියන්නේ තලයට කියන්නේ අමුතු දෙයක් නේ බ්‍රහ්ම ලෝකයන්නේ. බ්‍රහ්ම ස්වરૂපයක්. නීවරණ යටපත් වෙච්ච තැනක තියෙන සුවිශේෂී ස්වરૂපයක්. දැන් ඔතන ඔය අරූපාවචර කියන එකේ තේරුම ගන්න නැති ගතියිනේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා නේ කියන්නේ. ඔය නේව සංඥා, නා සංඥා මොනවද? අරූපාවචර. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අරූපාවචර කියන්නේ මොකද්ද? රූපාවචර කියන්නේ මොකද්ද? කාමාවචර කියන්නේ මොකද්ද? දන්නේ නැතිකම. තේරුම්? එතකොට මේ කියවා මේවා කියලා අදාගන්න. දැන් ඉතල දැනගන්න තමන් ඉන්නේ තලයේ. මොකද්ද? මොකද කාමාවචර කියන්නේ? වචර කියන්නේ හැසිරෙනවා. කාමී හැසිරෙනවා. එන රූපාවචර කියන්නේ රූපිය විතර හැසිරෙනවා. පංචස්කන්ධය තු ඔක්කම තියෙනවා. ඒගොල්ලෝ අහු වෙන්නේ මොකේද? කාමාවචරනේ.
කාමාවචර කියන්නේ ඇයි මට කියලා කියන්නේ? පංචස්කන්ධී කතාවක් නේ. පංචස්කන්ධී තියෙන ඔක්කොට රූපාවචරක් තියෙනවා අරූපාවචරක්. නෑ ඒක තමයි කාමාවචර උනේ මොකද අපි රූපාවචර නොවි. නෑ කාමාවචර කිව්වම මේ පංච ඉන්ද්‍රිය එක්ක සම්බන්ධයි. පංච ඉන්ද්‍රිය කියන්නේ ඇහැ කන නාසය. ඒව වර්තමාන ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය වර්තමාන නෑ. රූපාවචර හෝ අරූපාවචර වල කියන්නේ මනෝ ඉන්ද්‍රිය විතරයි. එහෙමනේ. එතකොට කාමාවචර වුණාම ඇහැට ඇහැ පිනවන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට රූපයක් පේන්න නම් ඇහැ තියෙන්න ඕනේ එළිය රූපෙකුත් තියෙන්න ඕනේ. එළිය තියෙන රූපේ කාම වස්තු. වස්තු රූපයක් නේ තියෙන්න ඕනේ. එතකොට කාම කියන එක එන්නේ ඒකට වෙන දේවල් ඕන. දැන් භෞතික දෙයක් ඕන. දැන් සද්දයක් ඇහෙන්න භෞතික දෙයක් ඕන. කාම වස්තුවක් ඕන. රසයක් දැනෙන්න කාම වස්තුවක් ඕන. ඉතින් ඔන්නෝගයි කාමාවචරය. එතන වස්තුත් තියෙනවා, ඉන්ද්‍රිය පහකුත් තියෙනවා. ඒ වස්තු ග්‍රහණය වෙනවා. ග්‍රහණය වෙලා ඒවා පිනවනවා. පිනවනවා කියන්නේ සතුට වෙනවා. මොන කාම ලෝකයේ හිටිය. දෙවියෝ ළඟත් ඕක තියෙනවා. මිනිස්සු ළඟත් ඕක තියෙනවා. සතර අපායේ තියෙනවා. දැන් පිනවෙන්නේ නැති වෙන වස්තු දැක්කම එපා වෙනේවා දුක. දැන් නන්දන උයනේ පිනවෙනවා. ඒක නෑ දුක නෑ. තේරුණා? නමුත් මෙහි උයහනේ යනකොට මොකද වෙන්නේ? ලැබු ගිනි වලට පිච්චෙනවා. නන්දන හොයනට වෙනස්. තේරුණා? නන්දන හොයන ලැබු ගිනි වලට අහු වෙන්නේ නැහැ කවදා. ගාඩ් එක දාන්න ඕනේ නැහැ, බෝඩ් දාලා තියන්න ඕනේ. අනික තොප්පි දාගෙන ඇවිදින්න ඕනේ. උදේ ග්‍රීම් එක ගහන්න ඕනේ නැහැ නන්දන හොයන්නේ. තේරුණා? ඔන්න දැන් පිනවීමේ තියෙන ප්‍රතාව. නිකන් මේහි ලැගගෙන ඕවනෝ කර පිනක් කරලා එතෙන්ටවත් යන්නවා. ඉතින් හරි ලේසි නේ. මොකක්වත් හතයක් වගේ විදිහ කියන්නේ OT කරන්න ඕනේ වගන්න. තේරුණා? සියලු දේ නිකන් ලැබි. ස්වභාව ධර්මයෙන් ලැබිලා. එහෙම තැනුත් තියෙනවා කියලා කියන්නේ ධර්ම. තේරුණා? මේවා බොරුවට මේ රත්යාදු ගන්න එපා කියනවා. කාලේට රාගි කියලා මල පූජා කරන පන්දිලි. කම්මස කතා ඔක්කොගෙම අදාළයි. ඒක දිට්ඨියන්නේ. දිට්ඨියට අදාළ දෙයක් නේ. මේ කියන්නේ එහෙම නෙමෙයි. හැසිරීම, චර්යාව. මනුෂ්‍ය චර්යාව තියෙන්නේ කාමාවචර. දේව චර්යාව තියෙන්නේ කාමාවචර. අපාය තිරිසන් චර්යාව තියෙන්නේ කාමාවචර. තේරුණා නේද? මේක චර්යාව. එතකොට දැන් අර පංචේන්ද්‍රිය පිනවන එකක් තියෙනවා. ඔය කාමාවචරේ ස්වરૂපිය. කාම වස්තුන් තියෙනවා. කාම වස්තුන් ඕන. තේරුණා නේද? රූපාවචරේ එහෙම නෑ. වස්තුන් නෑ. මනසෙන් හැදිච්ච වස්තු තියෙනවා. වස්තු තියෙනවා හැදිච්ච. තේරුණා නේද? දැන් ගහක් කාමාවචරයේ ගහක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ පොල් ගහ කියලා කියන්නේ. මං හිතෝපික කියලා කියන්නේ. ගහක් තියෙන. රූපාවචරයේ ගහක් තියෙන එක හීනයක් වගේ. දැන් හීනෙලොත් ගස් දකින්න ඕනේ. ඒක තියෙන ගහක් නෙවෙයි. ආන රූපාවචර ස්වරූප. ඉතින් තමයි සංගම්බයි. විදලෝකවල අමතස්ස විල ඒ වගේ මේ වස්තු තිබුණාට බ්‍රහ්ම ලෝකවලත් එහෙම කතා කරන්නේ නැත්තේ ඒක. ඔව්. අරේ තියෙනවා වස්තු ටික. ඒගොල්ලන්ට හැබැයි ඒ වස්තු හැදිලා තියෙන්නේ අපි හිතනේ නෙවෙයි. දැන් නන්දන උයන හැදිලා තියෙන්නේ අපි හදන දාගින ගස් වලින් නෙවෙයි. ඊට වැඩිය සියුම් තත්ත්වයකින්. ඒගොල්ලන්ගේ දේවත්වයට තේරෙන ගස් කොළන්. නමුත් එහෙම ගස් කොළන් තියෙනවා. තේරෙනවද? මොනවා හරි දෙයක් තියෙනවා. භෞතික දෙයක් තියෙනවා ඒක.
නමුත් අපිට ඒක ගහක් වෙන්නේ නැහැ. දිව්‍ය ලෝක 6 කියන්නේ එකේ තියෙන ස්වરૂපය කිව්වෙ මම. දිව්‍ය ලෝක 6 කාම වස්තු කියනවා. තේරෙනවා නේද? ඒ තියෙනවා කාම වස්තු. එහෙ නැත්නම් කාම ලෝක වෙන්නේ නැහැ නේද? එතකොට බ්‍රහ්ම ලෝකෙට ගියාම එහෙම එවන්නේ. ඒක රූපාවචරයි. කාමාවචරනේ රූප නැතුව නෙමෙයි රූප තියෙනවා. හිතෙන් හදාගත්තේ මවාගත්තේ රූප. හිතෙන් හැදිච්ච රූප. සෞන්නේ හිතෙන් හැදිච්ච රූප විතරක් තියෙන ඒවා රූපාවචරයි. මනෝවිඥාණය විතරයි මේක ක්‍රියාකාරී. දැන් ඉතින් රූපාවචර ධානය කියන්නේ ඒවයි. දෝන අනි රූප කොමහ කියලා හිතෙන් හැදිච්ච රූපයක් තියෙනවා. මනෝ නිමිත්ත. බෑ එතන නෑ. රූපාවචරේ නෑ ශෝකය. කාමාවචරේ තියෙන. ඒක නිසා බ්‍රහ්මයාට ශෝකය වෙන්නේ බ්‍රහ්මයෙන් අහක් බ්‍රහ්ම තත්ත්වෙන් අහක් වුණා. මේක හිඳයි එතන හොඳයි කියන්නේ උත්තරීතර මනුස්ස ධර්මයක්. අරූපාවචර කියන්නේ නෑ ඒක තමයි හිත ඇති හරි නැති හරි දැනගන්න අරූපාවචර දැනගන්න ඕන. දැන් රූපාවචර කාමාවචර දැනගන්න ඉස්සෙල්ලා තමන් ඉන්න තැන මොකද තියෙන්නේ? ඔව් පංචේන්ද්‍රියකුත් තියෙනවා ඒවට ගෝචර වෙන වස්තු ටිකකුත් තියෙනවා. එහෙනම් ඒක එන්නේ කිහින්දා තමයි ඒවා පිනවන්න පුළුවන් වෙනද අපේ ඇස් පින වෙනවා. කාමාවචරයි ඒක. ඒකේ තියෙන වස්තු ටිකක් තියෙනවා මැවිලා. මේ කට්ටියට මැරෙන්න යනකොට වෙයි. තා පොඩ්ඩක් කල් යනකොට ඔයගොල්ලන්ට අපි ඔය දැඟලුවට උඩ තනගෙන අපාය වෙයි. දිව්‍ය ලෝකයක් වෙයි. ඉතින් දෙකින් කොයික බදාගනින්ද? දැන් මේක අරූපාවචර කියන එක දැනගෙනම ඉන්න ඕනේ නැත්නම් මොකද්ද කියලා දන්නේ නැහැ. ඔය විකාර කිව්වට වඩා යන රූපාවචර වෙන්න රූපයක් හදාගන්න තියෙනවනේ දැන්. ඇදිච්ච හීනිය තියෙන්නේ. දැන් හීනියක නම් මුහුදු වෙරළ පේනවා. ගස් කොළන් පේනවා. නමුත් තියෙන ගහක් නැහැ. අලිය එළවන අලියෙක් නැහැ. අන්න රූපාවචර. රූපාවචර ස්වરૂපිය. තේරෙනවද? සතෙක් පේනවා සතෙක් නෑ. ද්‍රව්‍යයක් පේනවා ද්‍රව්‍යයක් නෑ. ඒක රූපාවචර ගුණය. තේරුණානේ? අරූපාවචර කියන්නේ මෙන්න මේ වගේ. දැන් මේ බිත්තිය කියන්නේ. බිත්තියේ රූපයක් ඇඳලා තියෙනවනම් රූපාවචර වගේ. නිකම්ම බිත්තිය නම් අරූපාවචර. තේරුණා? විඥාණයට අහු වෙන්නේ එන්නේ හැම දෙයක්. ආකාශේන ආකාශයේ විතරයි. ඔන්න පළවෙනි අරූපාවචර ධ්‍යාන ආකාස සංඥායතනය හිස් අවකාශය ඒකේ ග්‍රහලෝකනේ එහෙනම් දැන් අපිට එහෙම නෑ අපිට තියෙන්නේ උඩ බැලුවොත් ආකාශයක් පේනවා ඒක ඇතුලේ තරු පේනවා හඳ පේනවා ගොඩක් જાති වෙනවා ඒක කාමාවචර එහෙනම් දැන් ඔයගොල්ලෝ ඇස් පියාගෙන තරු පිනනකොට රූපාවචර. ඒ උපාසකම්ම වෙන්නේ තරු පිනනවා බුදුරැ ඇස් පිනන. ඇස් පියා ඇහැට නෙවෙයි පිනන. මේක රූපාවචර. තේරුණා. ඒකට හිස් අවකාශය විතරක් ඔව් ඒක පේන්න නම් එච්චර දුරට හිත දියුනු වෙන්න ඕනේ. ඒ කියන්නේ මනසට පේන්න ඕනේ. ඇහැට පේන්න බෑ. ඇයි ඇහක් නැන්නේ? මනසෙන් දියුනු වෙලා මෙනෙහි කරලා අර සියලු දේ යහක් කරලා හිස් අවකාශයට එන්නේ. කොහොම ගිහින් අවකාශය කියන්නේ එතකොට සංසිද්ධියක් දෙයක් තියෙනවනේ. වපසරියක් තියෙනවනේ. ඔය අවකාශ වපහාරිය කියන සංඥාව ඇත්තේත් නෑ නැත්තේත් නෑ වෙන එක තමයි අවතාර. මේව සංඥා නාම. තේනවා.
ඉතින් ඕවා හොයන්න යන්න එපා. නිකන් මේ මොලේ උලුක් කරගන්න නැතුව ඔය සක්මන් කරලා බුදුහාමුදුරු කියන දුක නැති කරන්න. මේ අරූපාවචර දුකම් මොකටද බදාගන්නේ දැන් මේ ඉන්නේ. මේ සංඥා නාසංඥා දුක තමයි දැන් ඉන්නේ. තේරෙන්නේ මේ තේරුම් ගන්න බෑ. ඒ වුණත් බොරු කියන. දැන් ඒක දුක වෙනවා. ඒවෙන් හක් වෙන්නේ. ඕකත් දුක. ඔව් ඔය පරිසෙන් තුස්නා. එහෙම නැතුව රූප හැදෙන්න බෑ. ඒව නැති තියෙන්නේ රූපාවචර විතරයි. මේ කාමාවචරය. එහෙම පොඩ්ඩක් ගිහින් බලන්න. දෙන්න ඔබ අමහරු වැඩන්නේ නෙමෙයි. ලංකාවට යනකට වැඩි නේද? එහෙමයි. මේ ලංකාවට යනකොට දුර නෑනේ. ඊට වැඩි නේසි ඔය ඔය පන්සල ළඟම බෙල්ල කපා ගන්නකො හොඳට බින්ගමක් කරමු. පංචස්කන්ධය හැමෝටම තියෙනවා. අතනක් තියෙනවා. මේව සංඥා නා සංඥාත් වලත් තියෙනවා. ඒ කියන්නේ පංචස්කන්ධය කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ රූපයක් කියලා මේ දෙවිස් කුණක තියෙන්න ඕනකම නෙමෙයි තියෙන්නේ. පංචස්කන්ධය කියන්නේ මනසෙන් හැදෙන එක. සිත තුල හටගන්න එක. තේරුණාද? දැන් ආයතන 6කින් කොහොමද පංචස්කන්ධය යන්නේ? පංච ඉන්ද්‍රිය වෙනුවට කියන්නේ වෙන ටිකන්නේ මනසින් හැදෙන ඉන්ද්‍රියක් තියෙන. අපිට වගේ එකක් නෙවෙයි ඊට වැඩිය ප්‍රබලයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය එතන තියෙන්නේ සෝත ඉන්ද්‍රිය නෙමෙයි, දිබ්බ සෝත. දිබ්බ චක්කු. කොහොම නේද කියන්නේ? නිකම්ම චක්කු නෙවෙයි. නැත්නම් හරි ප්‍රශ්නේ වෙන්නේ ඔයගොල්ලෝ ළඟට ඒ දෙයියෝ මේ ඇස් ඔපරේෂන් කරනවා. ඔය එච්චර විශේෂඥ ලංකාවේ. දෙවි හැමදාම ඒ පෑරේට මොකද ඇස් බලන්න කම් බලන්න කිස්පතර ඉන්නනත යන්තම් බෙල්ල ඇහි නැයි මිනිතු ටික මොකද දිබ්බ සෝත දිබ්බ චක්කු තියෙනවා නැසයි වර බෞද්ධයන්ගෙන් බේරෙන්නේ දැන් ඒක මේ මිනිස්සු රූප හඳුන්නේ මිනිස්සු වෙන දෙයක් දන්නේ නැති හින්දා මිනිස්සු දන්නේ මිනිස්සු වෙනනේ මිනිස්සුන්ට හොඳ මිනිස්සුමනේ තේරෙනවනේ ගෑනු කෙනෙකුට හොඳම කෙනා පිරිමිණා ඉතින් ගෑනු කෙනෙක් මොකක් හරි යන්නෝ පිරිමි රූපයක් තමයි දැන් පිරිමි කෙනෙක් මොන බලියක් කරන්න ගෑනු රූප ඉතින් ඕක ඉතින් මානව හිමිකම් ඕවන වෙන මොකක් කරන්න බෑ තේන්නනේ දැවැයි ඥාන කමයි බිරිඟ කමයි අහක් වෙන්න ඕනේ ධාතු තුන තියෙනින්ද සමාධිය වැඩෙන්න නම් ওই දෙක මහක් වෙන්න තියෙනවා බ්‍රහ්ම ලෝකනේ බ්‍රහ්මය කියන්නේ ඒකනේ අර බ්‍රහ්මයාගේ තියෙන විශේෂත්වය තමයි මේ දෙක ඉක්ම වීම කාම ලෝකයෙන් පිටනේ කාම ලෝකයේ තුලයි දෙපැත්තක් තියෙනවා ඒවා පොදි හැබැයි මේ මනස් පතේට අහු වෙන විදි වෙනවා. දැන් ඒ කියන්නේ ඕගොල්ලන්ට වුණා ඔය භාවනාවේම ඔක යන්නේ සතුටක් මත. ඔය විඳීම කියන්නේ වේදනාව කියන්නේ. ඔය විඳීම වල ඔය භාවනා කරනකොට ඔය විඳීම වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඔයගොල්ලන්ගේ ශරීර පද්ධතිය වෙනස් වෙනවා. දෙවියෙක් වෙන්න බෑ මේ නමුත් දෙවියන්ගේ මානසික තත්ත්වයට යනවා මේ. තේමාවේ ඒකවල දෙවියාගේ මානසික තත්ත්වයට යනවා මානසික තත්ත්වයේදී කය වරොත්තු දෙන්නේ. තේරෙනවද? ඒකට ශාරීරියේ සමහර ඉන්ද්‍රියා සාමාන්‍ය ස්වરૂපයේ පන්නන. ඒකනේ ඒවෙන්නේ කයට වෙන්නේ අපි යන්නේ කායනුපස්සනාවනේ මම කියන්නේ කය. දිබ්බසෝත දිබ්බචක්කු මේ වෑන් ලබා ගන්න. ප්‍රතිපත්තානි වල ගන්න බැහැ කා. ඒක ඕක ගන්නත් බෑ ගන්න විදිහ මම දන්නේ. එහෙනම් ඕක මහයි. එහෙනම් මම මෙලෝ දෙයක් දන්නේ නැහැ දිබ්බසෝත දිබ්බචක්කු. මම දන්නේ මේ සතිපට්ඨානේ වඩන්න ගියා දෙන්නේ විතරයි.
තේන්නනේ බැරි වැඩ මට කියා දෙන්න බෑ. මේක මොකක් වෙනවද? ඒක කොහොමද ඇති කියලා මන් දන්නේ නෑ. ශාරීරික වෙනස්කම් වෙනවා. දැන් ඒ කියන්නේ මේ මෙහෙම අපේ ශාරීරියේ තියෙන්නේ ඔය දැන් සතුට මත, ප්‍රසද්ධිය මත සක්‍රිය වෙන පද්ධති මෙතෙන්දී ඒ ඒ ගානට සතුට වෙනකොට ඒවා වැඩ කරනවා. දැන් එකක් තමයි කඳුළු. ඒ කියන්නේ කඳුළු ග්‍රන්ථි සක්‍රිය වෙනවා දුකේදී හා සතුටේදී. තේරෙනවනේ. එතකොට මේ භාවනාවේදී මේ සතුට මට්ටමට ආවොත් නිකන් කඳුළු වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න තියෙන්න ඕනේ. ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. හිතලා නෙමෙයි. හිතලා අපිට කඳුළු එන්නේ දුක ඇති වුණාම එනවා. නිකන් සතුට ඇති වුණා නිකන් භාවනා නොකර gederiddi සතුට ඇති වුණාම කඳුළු එනවා. ඒ හින්දා ඒක මගුල් gederiddi අඳනවා. මල gederiddi අඳනවා. කියන්නේ හැම දුකින් කියලා. එකයි දුක. මොකද මල gederiddi දුකයි. මගුල් gederiddi නෑනේ දුකින්. ඔය කියන්නේ වෙන කතාවක්. අපි දුක යන්න බැරි හින්දා දුක තනනවා. ඒවම බොරු කරලා ඇවිදලා තමයි මේ ඉන්නේ. දැන් ඊට පස්සේ ඔය වරද්ද ගන්නවා මේ ඇනේන්නේ සතුටු කඳුළු මේ දුක් කඳුළු. ඒව වරද්දන්න නැතුව හරියට හන්න ඕනේ. තේරෙනවද? මෙතෙන්දී මේ භාවනාවේදී ඒ වගේ ග්‍රන්ථි මෙවෝ. ඊළඟට හුඟක් වෙලාවට වෙන්නේ ඔය ප්‍රජනක පද්ධති. ඒවත් තියෙන්නේ සතුටක් මත, ප්‍රීතිය මත. කායික ප්‍රීතිය මත. තේනවනේ. ඒවැ හෝමෝන සක්‍රිය වෙන්න පුළුවන්. ඒ ප්‍රීති මට්ටමේ. එතකොට ඉතින් කට්ටි හිතන වෙන දේවල් හිතලා වැඩක් නැහැ. තේනවනේ. එහෙම දේවල් ඒ කියන්නේ මේ සීමාවකට ආවොත් සතුට හිටි ගමන් මේ මට්ටම් පන්නන්න පුළුවන්. මේ මොකද බොජ්ජාංග වැඩෙන කොටත් එනවා පස්සද්ධි සම්බොජ්ජාංගයයි ප්‍රීති සම්බොජ්ජාංගයයි. ඒවැ මේ ලිමිට් පෙන්නොත් ඒ පද්ධතිය ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයෙන්ද වැඩි වෙනස් වෙනවා. ඒ පද්ධතිය වැඩ කරන්නේ එහෙම සෙන්සර් එකකින්. තේන සතුට මත. ඒ කියන්නේ සලකිලිමත් වෙන්නේ නැහැ, හානි නෑ. ඒක දැනගෙන ඉන්න. නෑ නෑ ඒක විශ්ලේෂණය කිරීම සහන අවශ්‍ය නෑ. එන්නේ වර්තමානයේ දැනෙන්නේ මොකේද ඒක අවධානය යොමු කරන්නේ. ඇයි ඒක කියන එක පරේසණය. නෑ නෑ ඒක මේ වෙලාවේ තේරෙනවම ඇති. ඒක දැන් ඔය අවධානයේ තිබිච්ච හිඳයි ඔය කතාව කියන්නේ. නැත්නම් තේරුණාම තේරෙනවා කියන අවධානයට අහුවෙලානේ. වෙන නැතු ඒක අර්ථකථන දෙන්න යන්න එපා වඳුරයිනවා. තේරෙනවද? ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න ඕනේ. ඔය ඇලුනොත් හා ගැටුනොත් වඳුර ඇවිදින් දෙනවා අර්ථකථන. ඒක තමයි කයෙන් කය බැලීමේදී නරකම දේ. ඒතකොට එච්චෙන්ට ගියොත් වැරදි. අර සීමාවේ ඉන්න, ඒ සීමාවේ ඉන්නකොට තමයි අර කියපු විදිහටම කයෙත් අර පද්ද අර වගේ ප්‍රීති එකපාරට නෙවෙයි ඉහාට යනකොට මං කියන ගුණත් එන්න පුළුවන්. ඒවා හැබැයි අවිදින්න හානි වෙන්නේ. Taman දැනගන්න ඕනේ මේවා භාවනාවට සම්බන්ධයි කියේ. තේරෙනවනේ? ඉතින් මේවා ඇති වෙලා නැති වෙලා යනකම් බලන්න. ඔන්නේ ඔය දැන් මේ ධාතු ගුණයක් එන්නේ. ධාතු ගුණයට අර්ථකථන දුන්නොත් වෙන පැති වලට ගෙනියනවා. අර Taman ගැටුනොත් ඒකට මනස ගෙනියනවා වෙන පැති වලට. තේරෙනවනේ? වෙන අර්ථකථන දෙනවා. එතෙන්දි දෙන අර්ථකථන ඔයගොල්ලෝ හිතන ඒවා හොඳ ඒවා නෙමෙයි. තමන්ගේ නරක ගුණ වැඩි වෙනවා වගේ අර්ථකථන එතකොට. ඒ අර්ථකථන නිකන් නෙමෙයි දෙන්නේ අතීතයෙන් ගෙනහලා. මේ ජීවිතේම අත්දැකීම් ගෙනහලා දෙන්නේ. තේරෙනවද? ඒකට වහල් වෙන්නේ නැතුව අර වර්තමානයේ ඉන්නෝ. එතකොට ඉවර වෙන්නේ. ආයෙ එන්නේ. ඒ වගේ තත්ත්වයක්. මේ ලෝකේ මාරපාක්ෂික ධර්ම තේරි බලපානවා කියන එක නැත්නම් සතුටින් ඉන්නේ කොහොමද? නෑ නෑ මාරපාක්ෂික ධර්ම
වසවර්ති මාර්ගයේ ඉන්නේ කොයිද? දිවි ලෝකේ. ඒ හයවෙනි දිවි ලෝකේ නේද? ඔව්. ඒ කියන්නේ පරිණිම්මිත වසවර්ති කියලානේ කියන්නේ. දැන් ඉතින් එක තමයි ඉතින් මාර්ගය තියෙනවානේ. දුක එනවා දිවි ලෝකෙන් චුත වෙනකොට දුක එනවා කියලායි තියෙන්නේ. එතකන් සතුටින් හිටියයි. මනුස්සයාට එහෙම නෑ. මොකද්ද? ඒ කියන්නේ ඕක අමුතු දෙයක් නෙමෙයි. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ අමුතු දෙයක් නෑ. දැන් මෙහෙට ඇවිදින් යන්තම් ඕටි කරලා ලෝන් ගහලා ගියක් හදාගත්තා. ඕක ගස් දෙකක් උත්තිකින් වටේ තියෙනවා. දැන් ඕක ආපු ගම දැන් ඕක ආරක්ෂා කරගෙන ඕකේ ඉඳගෙන ඉන්න කාලේ හැර වෙන කාලයක් හිතන්න වෙලාවක් නෑ. තේරෙනවද? ඕක ගත්ත ගන්න ලංකාවේ ඉඳලා මෙහෙට බොරු කියලා විහිස හදලා කොච්චර ಜಾති කරලා පැනලා දාවි. තේරුණා? නෑන මහන්සියක් දරලා නෑ නිකන් නිකන්. දිව්‍යංගනාව වගේ කියලා ආවේ නෑනේ මෙහෙට කවුරුවත්. තේරුණා නේද? ඉපදුනේ නෑනේ මේ ඕපවාතිකෝ මෙහෙ. ආ දැන් ඒ ලබාගත්තේ ගේ අස්තරින් ඉන්න බැරි නම් අර නොමිලි ලැබෙන ඉපදුනේ හැටි ලැබෙන නන්දන වයන් වන් උයන අත්තරලා ප්‍රතිපත්තානි වඩයිද? තේමන ඕස්ට්‍රේලියාව අත්තරලා ප්‍රතිපත්තානි වඩන්න බැරි හුන්දලාට නන්දන උයන ලැබුණම අත්තරීද? කොච්චරයි තියෙන්නේ? ඒක තමයි ඉතින් ඕස්ට්‍රේලියාවේ දුක පිළින් නැතුවනේ දැන් වඩන්න බැරි. මේ නන්දන උයනේදී මොකෝවත් දුක පිළින්නේ නැහැ. පේන්නේම සැප. ඇයි දුක නැහැ? ඕක තමයි වෙන්නේ. මෙහෙත් දුක දැක්කොත් පුළුවන්. දෙකේ වෙන දෙයකයි. අරගොල්ලන්ට අවස්ථාව අඩු. මනුස්සයන්ට වැඩි. මොකද දුකේ එදෙන තැන් වැඩි. හැම වෙලෙම වෙනස් වෙනවා. දෙවියන්ට හැම වෙනස් වෙන්නේ නැහැ. අපිට තරම් වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතා ගන්න බැහැ. එච්චර වෙනස ඒකෙ හින්දා දෙවියන්ට මේ ධර්මයේ ප්‍රගුණ කරන්න බෑ කියන්නේ ප්‍රගුණ කරන්න අවස්ථාවකට ඒ සමවන්තේ එන්න අමාරුයි අවස්ථාවයි ඒ චක්ක සම්පත වැඩි වැඩි නිසා ඒ කියන්නේ අතීත මිනිත්තුන්ට මේවා නිකම්ම වැඩි නිසා දුක වැඩි ඔබ පුළුවන් ඉතින් මේ වැඩේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් හිතෙන්නේ නැති එක හිතෙනවා නම් දැන් හිතෙන්නේ ආ දිව්‍ය ලෝක යන්නේ නැහැ. දැනුත් හිතෙන්නේ නැති මිනිස්සුන්ට ඔ දිව්‍ය ලෝක හිතේ දෝක. සම්බුද්ධ ජානන මහත්මයා ඉන්දියාවේ ඉපදින්න හේතුව ඒක. ඒක නම් දන්නේ මට කියලා. ඕවා අදාළ දේවල් නෙමෙයි ඔය නිකන් උපාසිකා ප්‍රශ්න. තේරුමක් නැති බුදුහාමුදුරේ ඉපදුණු තැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දේශනා කරපු ධර්මයේ ඇත්තද නැත්තද කියලා තමන්ගේ ජීවිතෙන් හොයන එක. තේරෙනවද? ਉਹ හොයන්න මේක. දැන් ඔය හොයලා බේන්නේ නැද්ද? අර ලංකාවේ බුදුහාමුදුරිය පුදුලා කියලා කල්ලියක් ඇහැගහ. තේරෙනවද? කොයි තරම් ධර්මයේ වෙනසක් වෙනවද? එහෙම විකාර වෙනවා. ඉතින් දැන් බුදුහාමුදුරු ලංකාවේ පුදුනා කියලා අර ගස් ගල් ගානේ හොලගෙන යනවාපත්. තේනවනේ ඉතින් ඉතන ගියා මානික දැන් රෝවන්නු පෙච්චියයි කරන එක හොඳයි හැම වෙලේම මේකෙදි මෙහෙම දේවල් ගත්තගේ ආධුනික මට්ටමට මේවා ඉන්නේ කියලා එහාදී කොහොම වෙන්න ඕනේ මුලදී භාවනා කරන්න ගියාට ඔයගොල්ලන්ට සමහරට ගෙදර දොරේ ඔය කටයුතු වල සමහර විට ඔය කියන මාන දැන් මෙහි තියෙන මානසික සන්තුලනය ගෙදර තියාගන්න බෑනේ නේද? හැකියාවත් එක කරන්න බෑනේ.
ඒ තැන් වලදී භාවනාව කරන්න සුදුසු නැති මානසික තත්ත්වෙ තමන්ට අඳුර ගන්න පුළුවන් මේ. එහෙම තැනක් ආවොත් සුදුසුම දේ තමයි ආමිෂය. ආමිෂයෙන් යටට යන්න බෑ අපිට. ඇයි අවකුසලයේ ආමිෂය. ඊට වැඩිය අදුකුසලයේ සීලය. හැබැයි ආමිෂයේදී ඉන්න ඕනේ සීලිය කඩා ගන්න නැතුව. සීලිය ඔයගොල්ලන්ට ආයේ පංච සීලයයි. ඕකකින් කඩන්න යන්නේ නැහැනේ කවුරුවත්. ඒක තියාගෙනනේ ආමිෂ බින්කම් කරන්නේ. එහෙම නැත්නම් සමත භාවනාවට අජිය හැකියි. ඒක කරන්න ඕනේ මේ විදිහටයි. කාලයක් ඔයගොල්ලෝ කවුරු හරි දැන් බුදු ගුණ භාවනාවෙන් සතුටින් කරනවා නම් බොහොම අමුතු සතුටක් අනිත් භාවනාවට වැඩිය තමන්ට ප්‍රිය නම් බුදු ගුණ භාවනාව. මෛත්‍රී භාවනාව ප්‍රිය නම්. අර මේ භාවනාවක් බැරි වෙනකොට අපහසු වෙනකොට අර දේ කරාට කමක් නෑ. තේරුණානේ? ආ තව දෙයක් කියන්නම් ඔය සක්මන විතරක් කරලා ආනාපානෙ කරන්න ඕනේ වෙන භාවනාව සමත භාවනාව කවුරු හරි කරලා තියෙනවා. බොහොම තරලව ඔය විපස්සනාවට ගියයි. එයා ඒගොල්ලෝ කරන්න ඕනේ හැමෝම ඒක අනුගමනය කරන්නේ නැතුව බොරුවට ඔය දිග උතුම ගෙටි උතුම හොයන්න එපා බොරුවට. තේරුම්මත් නැති වැඩක්. නිකම්ම සක්මන් භාවනාව කරන්න දැන් මෙහෙදි කරේ මේකනේ. මං දුන්නේම කිව්වේ මෙහෙමයි ඕන ඇයිට කරන්න කිව්වා ඉන්නකන්. ඒක නෙමෙයි ගැල්ලුව අපි පුළුවන් තරම් ගිහ සක්මන කරන්න කියලා. හුඟක් අය කරා. ඒ කරලා අපි හිතමුකෝ දැන් 13 ආවා කියලා. 13 හඳුන ගන්න ඕනේ මේක. සක්මන. එයා කරලා තිනවා ඉස්සර මෛත්‍රී භාවනාව. කාලයක් තිස්සේ. ඉතින් එයාට තියෙන්නේ දැන් සක්මන් කරන්නේ නැතුව ඉඳගෙන භාවනා කරන්න වෙනදා වගේම මෛත්‍රී භාවනාව පටන් ගන්න ඉඳගෙන. මෛත්‍රී මෙනෙහි කරන්න. තේරුණා නේද? මෙනෙහි කරන ටිකක් වෙලා යනකොට අර සක්මන් භාවනාවෙන් තේරිච්ච විදිහට කයේ ධාතු ගුණ තේරෙන්න පටන් ගන්නවා මෛත්‍රී භාවනාව කරන අවස්ථාවේ. ඒ වෙලාවේදී දැන් ධාතු ගුණ කයේ තේරෙනකොට මෛත්‍රී භාවනාව නවත්තන්න වෙනේ කරන්නේ කියලා. ධාතු ගුණ වලට අවධානය කියනවා. තේරෙනවනේ? එතකොට ඉන්නේ ආයේ කයේ කායන් පස්සේ. ඕන්නේ අනපා. තේරුණානේ ඕනම භාවනාවක් ගත හැම වෙලේ සක්මණින් අර ධාතු ගුණ හදාගෙන ඉන්න ඕනේ නැතුව බෑ මේක කරන්නේ බලෙන් ගන්න බෑ. ඒකට මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, බුදු ගුණ භාවනාව වෙන්න පුළුවන්, අසුබේ වෙන්න පුළුවන්, දේවතා අනුස්සතිය වෙන්න පුළුවන් තමන් කැමති. කැමති කියන්නේ ඉතර කරලා තියෙනවා නම් නැත්තම් ඕන්නේ අලුත් මේකම කරන්න. අර ආනාපානේ බොරුවට නම් ඉන්නේපා දිග කෙටි හොය හොයා ඒක කාලය යන එක විතරයි. අර වගේ දන්නේ එකත් සරලව කරන්නේ. කොයික ඉනුත් යන්නේ එකට. හැබැයි එතකොට තියෙන ක්‍රමය මොකද්ද? මෛත්‍රී භාවනාව සමත භාවනාව. අර ධාතු ගුණ තේරිලා යනකොට කායනුපස්සනාව. ඒක විපස්සනා. ඒවට කියනවා සමත පූර්වාංගම විපස්සනා. දැන් ඔය ආනාපානයේ තියෙන සමත පූර්වාංගම විපස්සනාව. ආනාපානිය කියන්නේ මුලින් අවධානයෙන් ඉන්නේ සමත භාවනාව. විපස්සනා වෙන්නේ අර කයේ ධාතු ගුණ තේරෙනකොට. තේරෙනවනේ. ඔක අනිත් පැත්තට ගිය හැක කාට හරි. ඒක අනිත් පැත්තට යන්නේ ඒ ගැටලුවක් නැහැ ගෙදෙද්දී. දැන් ඔන්න කවුරු හරි සක්මන් කරනවා. තේරෙනවනේ? දැන් සක්ම භාවනාව කරනවා. කරපුවාම ටිකක් වෙලා කරනකොට වෙහෙසයි හරි ඊට පස්සේ ඉඳ ගන්නවා. ඉඳ ගන්න ඉඳගත්ත හැකියම ධාතු ගුණ තේරෙනවා. දැන් ධාතු ගුණ ගැන අවධානයෙන් ඉන්නවා. ටිකක් වෙලා යනකොට ඒක නීරසයි, ඒ කියන්නේ භාවනාවක් කරගන්න බෑ දැන් ඇති වෙලා. එපා වෙලා. ඉඳගෙන කරන එක. නැගිටින් නැතුව ඕනනම් ධාතු ගුණක් තේරෙන්නේ නැහැ එපා වෙලා නම්. එයා ඉස්සර කරලා තියෙනවා නම් බුදු ගුණ භාවනාව. අර කය ගැන අවධානය අත්හැරලා බුදු ගුණ මෙනෙහි කරා. තේරෙනවද? හැබැයි තාවකාලිකව. මෙනෙහි කරනකොට ඒ භාවනාව ආය හොඳ වෙනවා. තේරුණානේ? හොඳින් ඉන්නේ නෑ. ටිකක් වෙලා යනකොට ආයෙ කායේ ධාතු ගුණ තේරෙනවා. තේරෙනකොට බුදු ගුණ නවත්තනවා. හිතන පටන් ගන්න එතකොට විපස්සනා පූර්වාංගම සමත. තේරුණානේ? ඒ කියන්නේ විපස්සනාවෙන් පටන් ගන්නවා ඉඳගෙන භාවනාව. ටිකක් වෙලා යනකොට කරගන්න බෑ. එතෙන්දී ඕනනම් සමත භාවනාව කරගන්න. කරලා හරියට ආයෙ විපස්සනාව කරගන්න. ඔය ඉතින් දිගින් දිගටම සනියෙන් දවසක වගේ භාවනාව කරන්න ඔය පොයේ දවසක් හරීම රස හරිය ගුරුවරයෙකුත් නැතුව ක්‍රමයකුත් නැතුව කියන වෙලාවක හරි වටිනවා. එහෙමනම් ඔය ඔක්කොම අනුගමනය කරන්නේ.
තේරුණාද දැන් මේ කියපු ටික? නෑ ඕන එකක් කියලා කිව්වේ. සමන් කරලා තියෙනවනะ. අලුතෙන් පටන් ගන්න දෙපා. ටියුෂන් යන්න බෑ අලුත් ඒවාට. මේ ඉස්සර කරලා තියෙනවනම් එහෙම භාවනා. ඕ මේක ගන්න කියලා කියාට ප්‍රයෝජනෙ නෑ. නැතිව ගන්න යන්න නම් එපා. ආය කරන්න එපා. ඔය සක්මුණ විතරක් කරන්න ඊය. ඔව් එහෙම ගත්තට කමන්නේ නැත්නම් මේ ආනාපානිය ඔය විකාර කරනවා ගොඩක් අය. තේරෙනවද? එහෙමම ඕනේ නැහැ. මේක පටලෝ ගන්න නැත්නම් මේක දිග හොයනවා, කෙටි හොයනවා, සම්බයං හොයනවා, සබ්බකාය හොයනවා. ඔව් මේක එක පොත්වල එක එක ඒවා දිනන, ඕවා කියවනවා, ආය හොයනවා. වැඩක් නැහැ. තේරෙනවද? රක්මණින් හැබැයි අදාගෙන ඉන්න ඕනේ අර ಗುಣ ටික. ඔව් තව පස්ස කීපයක් තියෙන බලමු ඒවා. සක්මන් භාවනාවේදී මට හොඳ ඇහැටි ධාතු ගුණයේ දැනේ වැටහි. අප ඉදිරියට කළ යුත්තේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ කර්ණහත අවෝධයේ සිට අප චරිතය තුළ ඇති ඒ පෞසිතීල ඉවත්තර ගැනීමට උත්සාහ දැරීමයි සිතමි. අපේ දිනචරියාව ඇති අඩුපාඩු එහි කිරීමෙන් අපිට ප්‍රතිඵල ලබාගත හැකිය. මෙම ඉස්සාතයේ උත්සාහය සාර්ථක කරගත්ත හැකිද? මෙතන තේමාව වැරදි. සක්මන් භාවනාවේ මට හොඳ ඇති ධාතු ගුණයේ දැන් වැටහි. ඒක හරි. ඊට පස්සේ ඉදිරියේදී කරන්න දන්නේ අමුතු වැඩ. අප ඉදිරියට කර යුත්තේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ කර්ම හත අවබෝධයෙන් සිට අප චරිතය තුළ ඇති ඒ පෞසිතීදී ඉවත්තර ගැනීමට උත්සාහ කිරීම. එහෙම ඒවද? අර ගැන මතක් කරන්නවත් එපා. අර කිව්වේ ආනිසංසත්. ඒක ගැන මොකව හිතන්න එපා. ඔය සංගම් භාවනාව වඩන්න. වඩනකොට ලැබෙන ප්‍රතිඵල හතක් අර. තේරෙනව නේද? අර ගැන හිත ජීවත් වෙන්න ගියාම මොකද්ද? ඒක භාවනාවක් නෙවෙයි. සතිපට්ඨානෙ වැඩින්නේ. එහෙනම් එහෙම මේ මොන චර්යාවක් ඕනේ? අමුතු චර්යාවක්. පන්සිල් රැකගෙන උඩට. දැන් චර්යාවට ඕනේ මනුෂ්‍ය චර්යාව නෙවෙයි. පන්සිල් රැකීම. තේරුණාද? වෙන අමුතු දේවල් හිතනද මේවා හොඳ නෑ, අර මේ හොඳ නෑ, මේක නරකයි කියලා ඒ බොරු කරන්න යන්නේ. පන්සිල් රැකුණා බෑ. ඒ හොඳටම ඇති. තේරුණාද? ඒ ටික රැකගෙන ඔය සතිපට්ඨානෙ වඩන්න. එතකොට ලැබෙන ප්‍රතිඵල ටිකයි අර ආනිසංස හතිය. ඒක ලැබුණත් නැතත් ගැටලුවක් නැහැ. ඒ වේ අර මං කිව්වේ ඔයගොල්ලන්ට මැනගන්න පුළුවන් මෙන්න මේවා මේකෙන් ලැබේ ජීවිතේ. නේද? සෝකේ සමත සෝකය සමතික්කමාය වෙන ගුණේ නම් දකින්න හම්බ වෙලේ තියෙනවා. තේරුණා නේද? ඒක Tamanට ලේසියෙන් මොකද්ද මේ කියන්නේ කියලා දන්නේ නැත්නම් සමතික්කමාය වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් සෝකේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඔය ගුණේ දකින්න බෑනේ. තමන් ළඟ තිබුණාට සෝකය කියන්නේ දේ දැන් තේරෙනවා. මනසෙන් අතීතයක් අරමුණු කරගෙන විඳින පීඩාව, වර්තමානයේ විඳින පීඩාව. තේරෙනවා නේද? එහෙම පීඩාවක් ආවොත් දැන් ඉස්සර ආවොත් ඒ පීඩාවට නතු වෙනවා අපි. තේරෙනවා නේද? පංච ඉන්ද්‍රියන් වලින් කාම අරමුණ කරගෙන ඒක කඩාගත්තොත් දිනනවා. දැන් ළමයිට එහෙම හරි ලේසියෝ. එහෙනම් හොඳ ළමයට මතක් වෙනවා තෙල්ලම් කරපු එක. ඌ කෑ ගහනවා. තේරෙනවද? එළම් බඩුවක් නම් ඒක මතක්ුනේ ඇති කියලා ගලවන්නේ ඉල්ලලා. දැන් අම්මලා හරි දැක්සයි ඕක කඩන්නේ. මොකද කරන්නේ? දැන් අර වණ්ඩ නොවණ්ඩ නො සෝක වෙනවා. ඒ ලෝකෙ ඉන්නේ මොකද? අර පරණ දේම මතක් වෙන යාට. දැන් ඒ බෝලේ නම් බෝලේ ඉන්නනවා. තේරෙනවද? අම්මලා දන්නවා මූ රවට්ටන්න හොඳම විදිය තමයි මොකක් හරි පෙන්නන. තේරෙනවද? එතන තේන දේ පෙන්නනො පේන්නේ කොහෙටද? චක්කු ඉන්ද්‍රියෙන්. ඒක පේන එකට සතුටුුනේ ඇටි අර පොඩි කාරණා මතක නැහැ ආණ්ඩුකෙයි. තේරෙනවද? ඒ තෝකේ මකන්නේ කාමී. ඕක තමයි ක්‍රමය. ඒ සුළු දෝකේ පොඩි ළමින්ගේ දෝකේ එහෙම කාමී හඳ පෙන්නලා ඉර පෙන්නලා ඔයගොල්ලෝ රවට්ටනවා ඉතින් පොඩි.
තේරෙනවද? අඬන්නේ නැතුව ඉන්නව නේද? මේ හයියෙන් අඬපොයි සබ්දා හිනා වෙනවා. එහෙම වෙනව නේද ළම? ඒ කියන්නේ හතරම පින වෙනවා. ඒකට සෝකිය නෑ. හැබැයි ආය සෝකිය આવොත් ආය විනෝයි කියන්නේ. ඒකෝට ආය සෝකිය. ලොකු අයරත් ඔහොම තමයි වෙන්නේ. පුංචි අයර විතරක් නෙමෙයි හැමෝටම වෙන්නේ ඔය දෙල්ලමමයි. දැන් මෙතෙන්දි වෙන්නේ දැන් අපිට දරුණු දෝකයක් ආවොත් ඇහැ පිනෝල ඒක කඩන්න බෑ. ඇහැ ප්‍රබල නෑ ඒ පිනවන්න දෙයක්. ඔයගොල්ලෝ උත්සාහ ගන්න. දැන් දරුණු දෝකේ ආවොත් ටීවී දාලා බලනවා හරියන්නේ නෑ. සපාරියක් ගිහින් බලනවා හරියන්නේ නෑ. වෙනද පුරුද්දට මූදු වෙරළේ ඇවිදිනවා එහාට මෙහාට හරියන්නේ නෑ. වෙනද හරියනවා. තේරෙන්නේ එක එක වහනෝ හරියන්නේ සින්දු අහනවා බණ අහනවා ඊපස්සේ කාවඩි අහනවා බෙරපද අහනවා හරියන්නේ නැහැ මොකද කියන්නේ එහෙනම් අරක දරුණු මැකෙන්නේ නැතු ඒ කියන්නේ පංච ඉන්ද්‍රියෙන් මොකකින් මැකෙන්නේ නැතු වෙනවා එතකොට තමයි ඇඳේ නිදාගෙන සම්දු විදේට එහෙනම් මොකකින් හම් බෑ මෙල්ල කරන්න බෑ එතකොට ඉන්ද්‍රිය හය පහම සෝකය මරලා ඉවරයි. එහෙමනම් මරාගෙන යාගේ අධිපති බලය ගෙරින වෙන අරමුණු වලට එන්න දෙන්නේ නැහැ. මේකම රිපීට් කරනවා. තේහෙනව දරුණු දුක් දෙනවා. ඕක තමයි දරුණුම දුක. දැන් සෝක කියන එකේ ඉතින් හුඟක් කාල ගිහින් ආය අර පංච ඉන්ද්‍රිය අන්තම් පණ ගහලා ආය දවසට හරි ආය ඊට පස්සේ දෙලින අට්ටෙන් බලනකොට බකන්න පුළුවන්. තේහෙනවද? පස්තියදී ඇවිදින්න පුළුවන්. සපාරි යන්න පුළුවන්. හොඳ හෝටලෙකින් කාපුවම ටිකක් සතුටක් ඇති වෙනවා. අර ඔහුගේ හිනුට නෑ. එයියේ කියලා දැනගන්න. බුදුහාමුදුර කරන්නේ ඕකම. ශෝකය සමහර ශෝකවලට පංචේන්ද්‍රිය මරාගෙන යන්න පුළුවන්. දැන් බුදුහාමුදුරෝ දෙන්නේ ওই ධාතු ගුණ තේරෙන්නේ පංචේන්ද්‍රියට නෙවෙයි. මනෝ ඉන්ද්‍රියට නෙවෙයි. එහෙනම් සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන බුදුහාමුදුරන්ගේ ඉන්ද්‍රිය පහ. ඔය ඉන්ද්‍රිය පහ විභවන්න ශෝකයට බලය නැහැ. එහෙනම් ඕක ළඟදී දනගා. ඕක තමයි කරන්නේ. දැන් ඊට පස්සේ මේ ඉන්ද්‍රිය පහ බලගතු කරගත්තොත් ප්‍රතිපත්තානේ ශෝකී ආපු හැටි ඔයගොල්ලෝ දන්නේ නැහැ අර ඉන්ද්‍රිය පහට කිසිම. ඒ නැගිටි ඉන්නේ ධාතු ගුණ අල්ලගෙන. ඔයගොල්ලන්ට තේරෙන්නේ නිකම්ම භාවනාව නැතුව ධාතු ගුණ තේරෙනවා. නමුත් ඒකෙන් වෙන්නේ ශෝකයට පහර දෙන්නේ පංචේන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය. එහෙනම් ඒක පිට රූපෝ ඕන්නේ නැහැ. ඒකට යන්න ඔයගොල්ලන්ට මුහුදු වෙල්ලට යන්න ඕන්නේ නැහැ. හොඳ හෝටලයක කන්න යන්න ඕන්නේ නැහැ. සපාරි යන්න ඕන්නේ නැහැ. එහෙනම් ඕන වෙලාවක කරන්න. මේක තමයි නිර්ආමිෂයි. මෙතන කාමාවචරත් නැහැ, රූපාවචරත් නැහැ, අරූපාවචරත්. තේරෙනවද? කාම වස්තු ඕනෙත් නැහැ. කාම වස්තු ඕනෙ නෝ නැහැ. පංච ඉන්ද්‍රිය පිනවන්නේ. මෙතන කාම වස්තු ඕනෙත් නැහැ. රූපාවචර ධ්‍යාන ඕනෙත් නැහැ. අර ශෝකේ යටපත් කරනවා. අරූපාවචර ධ්‍යාන ඕනෙත් නැහැ. නිකම්ම හරයා පහළට යන. ඕක අත්දකින්න පුළුවන් එකට තමයි කියන්නේ ශෝකය සමතික්කමාය වෙනවා. පරිදේවය සමතික්කමාය වෙනවා. ඔය දෙක හඳුනගන්න පුළුවන් වෙයි හරියට වැඩි. තේරුණානේ? ඒ දෙක වෙනවා නම් හරි භාවනා. ඔය දෙක වෙන්නේ නැත්නම් රත්යදුන. මේ දවස් පහ රත්යදුන. හරියට වැඩක් කරන්නේ. තේරෙනවද? මම ගන්න එමනම් ගෙදෙද්දි හරිය තව තවත් සක්මන් කරලා ඔය තත්ත්වේ ගන්න. ඔය තත්ත්වේ ආවම හරි. ඉදිරියට යන්න පුළුවන්. කොහොම මෙහෙම හනවා. විභය රණ්ණාවට ගේදරු ඉඩකඩම් දරුවන් නැදයන් ආදියත් ආයිතිද? තණ්හා භවතන් කාම තණ්හාවටත් අයිති වෙන්න පුළුවන් මේක භව තණ්හාවටත් අයිති වෙන්න පුළුවන් විභව තණ්හාවටත් අයිති වෙන්න පුළුවන්
එහෙනම් එක දවස තුලත් අයිති වෙන්න පුළුවන්. එක පැය තුලත් අයිති වෙන්න පුළුවන්. දැන් gedara dora නෑ දෑයෝ භව තණ්හාවට අයිති වෙනවා, කාම තණ්හාවට අයිති. එහෙනම් දැන් කාම තණ්හා කියන්නේ තමන්ගේම දරුවෙක් කියන. ඒ දරුවා ලස්සනයි කියලා හිතෙනවා. අනිත් දරුවෙකුට වැඩි. එතකොට මොකද වෙන්නේ? ඒක දා ලස්සනයි. එයා දිහා බලන්න කැමති. ඉතින් බලනෝනේ අම්මලා තාත්තා දරුවෝ දිහා බලන් මූණ දිහා බලා ඉන්නේ. තේරෙන්නේ නැහැ. දවල්ල හසුතු වෙන්නේ නැහැ. එහෙනම් ඇහැ පිනවන්නේ නැද්ද දරුවේදී? කන පිනවන්නේ නැද්ද ගෑ ගහනේ වහන? ඈ? ඉතින් කාම ගන්නවා. හැපින්වන්නේ මොකකින්ද? ඒකවල කාම ගන්නවා. එතකොට දැන් දරුවේගේ එහෙම එකක් නැහැ. හැපිනවන්නේ නැහැ. දරුවේ හොඳට හැදිලා සමාජයේ හොඳින් ඉන්නවට පන්සිල් රැකගෙන ධර්මිෂ්ඨ වෙලා ඉන්නවට කැමතිද? ආ, ඒක හැපින ඕන එකක්ද පංචකාමයේද? නෑ, ඒක භව තණ්හා. තේරෙනවද? දැන් අම්මා අකමැති කෙනා විවාහ කරගත්තම පුතා මහා ඉපා කරපු එක කියන. ඒකවල බව ගන්නාද? කාම ගන්නාද? මොකද්ද? එන්නාද? එහෙනම් ඔයද ඒ භවයට කැමති නෑනේ. ඒ භවයට නට කැමති නෑ. ඉන්නකම් කෙනහිල් ගංග. නිකන් හරි ඉහිල්ලා ඇඟිල්ලෙන් හරියන්නේ නෑ. ඒ විභව ගන්නවා. අනින්නේ විභව ගන්නවා. ඕක ඉතින් ඔය ඉන්නේ හැමෝටමත් එහෙම ඔය ඇඳගෙන ඉන්නේ ඇඳුමටවත් ඔය සිද්ධියම තමයි. ඉස්සෙල්ලා අලුතෙන් ගන්නකොට ඒක දහින්නක් හැමති. ඉඹින්නක් හැමති. රසතුල් පින වෙන. සුවඳට පින වෙන. පස්සේ ඉරෙනකොට පේන්නේ නැහැ. මොකද ඉබෝතන්. තේරෙනවද? හැම එකම මේකේ දෙපැත්තට යන. හැම දෙයකම ওই තණ්හා තුන වැඩ. හදාගෙන තියෙන්නේ අපිට තියෙන්නේ කාම තණ්හා විතරයි. බ්‍රහ්මයන්ට තියෙන්නේ භව තණ්හා කියලා. හරියින් බ්‍රහ්මයාට කාම තණ්හා නැහැ. තියෙන්නේ භව තණ්හා තමයි. අපිට කාම තණ්හාක් තියෙනවා, භව තණ්හාක් තියෙනවා, විභව තණ්හාවක්. තේරෙනවද? ඒ කියන්නේ විභව තණ්හා වැඩි වුණාම තමයි මිනිස්සු සිය දිනස ගන්න. ඒ මනුස්ස භවයට කැමති නෑ. මුන් එක ජීවත් වෙන්න බෑ මට. එහෙමයි. ඒගොල්ලන්ගේ විභව තණ්හා වැඩි වෙලා තමයි මෙහෙට පැනගත්තේ. ලංකාවේ ඉන්න බෑ මුන් එක. එහෙමයි. මෙහෙන් පණ ඉන්නේ ආයි විභව තණ්හාවයි. කොහොම පැන පැන යනවා? ජාතියෙන් අතට පැන පැන සංසාරේ පැන පැන යනවා. තේරුණා? ඔච්චර තමයි යන්නේ පල්ලි. අහුවෙලා තියෙන සංසාර. මේ තුنين බේරෙන්න බෑ. මේක ඔයගොල්ලෝ හිතන එකක් නෙවෙයි. මෙහෙම ඒවා හිතන්න එපා. මේ වැරදි අධ්‍යාත්මකය බහිද්දකය ගැන දැනගැනීමේ සතර මහා භූතයන්ගෙන් පෑදුණු කය ගැන සත්පුජ්‍යල භාවයේ අඩුවේ. ඒ කියන්නේ ඒක දැනගන්න. මේ විතර නාමයේ සිඳී යන්නේද? මොකක් වගේද? ටිකක් පිස්සු වේද? දැන් හැදිලා කි මේ වගේ වන්නේ මේක හරිද කියලා ප්‍රශ්න කරන්නේ මොකද ඔය පිස්සුවා? දැන් මේවා හරිද කියලා කියන්නද මං ආවේ? මේ දවස් පහේම කිව්වේ මේක ගැනද? මොකද්ද මං කිව්වේ? අයිද මොකද පිස්සු වෙන්නේ මේ වල කියන්නේ? ඔන්න ඒ වගේ පිස්සු වෙන්නේ. දැන් තමන්ගේ දේ කරන්න යනවා. මේව වෙන්නේ හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නපු දේ කරන්න ඕන. කයෙන් කය බලන දොරටු විවෘත කරගන්න. ඕවා ගැන හිතලා කල්පනා කරනවා කියන්නේ මොකද? කැම්පස් එකේ විභාගය ලියන්නේ නේද? එහෙනම් ඒ පුරුද්ද තමයි මේ ගේන්නද?
ඒව හරියන්නේ නැහැ මෙතන. මෙතන තියෙන්නේ සත්‍යය. ඥානය හා කෘත්‍ය ඥානය. මේක කෘත්‍ය වැදගත්, පුහුණුව වැදගත්. පුහුණුව ආර්ය අෂ්ටාංග මාර්ගේ වැදීමයි. ඒක ආර්ය සත්‍ය හතරෙන් හතරවෙනි ආර්ය සත්‍ය. වෙන දෙයකින් මේක කරන්න බෑ. තේරුණානේ? දෙකින් ඉඳලා ඒව ගැන හිතන්න හොඳ නෑ. ඔන්න දැන් මෙහෙමත් වැරදි. මෙහෙම ඒවා ඔය යන්නුනේගේ මෝඩකම දැම්මා. දැන් සති ඉන්ද්‍රියක් ලෙසට සතිය ඉන්ද්‍රියක් ලෙසට පත් වූ බව දැනගන්නේ ඒ සති ධාරාව නොකොඩවා පවත්වන්නට වූ විටද? ඒව වැරදි. ඒ ඉතින් තමන්නේ මේ අර්ථකථන හදලා තියෙන්නේ. එහෙමනේ සති ධාරාව ඊටවල මේ වතුර වගේ එකක් කියලා තමයි. ඒ අර්ථයෙන් වැරදි. එහෙමනේ. එහෙම ධාරාවල් නැහැ මේ. ධාරාවල් දිනේ විද්‍යාගාරවල. එතන ඒවත් පරික්ෂණ කරලා කරලා 60 පයින්නකම් ඊට පස්සේ සති ධාරාව වෙනවා මේ. එහෙමනේ. ඒව හරියන්නේ නැහැ ඒක. කොහේද ධාරාවල් නැහැ. සිතේ ඇති වෙන දෙයක් සතිය. ධාරාවක් වෙන්නේ බෑනේ. සයිතිති කියලා. ඒකින්ද එහෙම මත හදන්න එපා. එහෙම අපිට ඉන්ද්‍රිය හොයන්න බෑ. ඔයගොල්ලන්ට සති ඉන්ද්‍රිය තියෙද නැද්ද කියලා හොඩුවාවක් ගන්න පුළුවන් ධාතු ගුණ තේරෙනවා නම් සති ඉන්ද්‍රිය තියෙන. නැත්නම් දැන් නැත්නම් නෑ. අපි යන කුහුණු. දැනුත් බණ අහන කොටත් ධාතු ගුණ තේරෙනවා විත ඒ තේරෙන වෙලාවේ සති ඉන්ද්‍රිය තියෙන. බණ ඇහෙන වෙලාවේ නෑ. තේරෙනවද? ඒතර බණ ඇහිමයි ධාතු ගුණ තේරීමයි ඔය දෙක වෙන අවස්ථා දෙකකදී වෙන්නේ. අවස්ථා දෙකකදී වගේම ආයතන දෙකකින්. තේරෙනවද? බණ අහන්නේ සෝත ආයතනේ. ධාතු ගුණයේ ඉන්නේ කාය ආයතනේ හරහා. එහෙනම් කාය ආයතනේ හරහා සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. සෝත ආයතනේ හරහා සති ඉන්ද්‍රිය නෑ. ආන්න එහෙම ඉගෙන ගන්න. ඒක තමයි. නැතුව මේ වෙන වචන දාලා බොරු කරන්න එපා. ඒක වෙන්නේ තමන්ට තේරෙන්නේ නැහැ, අනුන්ට තේරෙන්නේ නැහැ, මුලා වෙනවා. මන ආයතනයට එන්නේ අරමුණු, ඒවා එක්කම ඇති වෙන සංහාව නිසා පංචේන්ද්‍රියම් වෙන දුක ඇති කරනවා නෙවෙයිද? අනිවාර්යයෙන්ම දුක ඇති කරනවා. සෝකය කියන්නේ එහෙම දුක. මන ආයතනයට එන අරමුණු වලින් ඇති කරන දුක. මේකම අබ්‍රහ්මචර්යාව රැකීමේ ආනිසංස වරංගතල උදව්ව කුමක්දයි කරුණාවෙන් පහදාගෙන තියෙනවා. අබ්‍රහ්මචර්යාව නේද ඕනේ නේද? මනුෂ්‍යචර්යාව කියන්නේ අබ්‍රහ්මචර්යාව තමයි. තේරුණාද? ඕක රකින්න දෙයක් නැහැ. ඕකෙම නේ රකපාන. දැන් රකින්න ඕනේ මොකද? බ්‍රහ්මචර්යාව. දැන් මනුෂ්‍යයා රකින්න ඕනේ බ්‍රහ්මචර්යාව. නැති එකනේ රකින්න ඕනේ. තේරුණාද? මේක වැරදි ඉති සම්පූර්ණ. එතකොට බ්‍රහ්මචර්යාව ඇයි රකින්න කියන්නේ? තොදෙන් අබ්‍රහ්මචර්යා ගැහෙන පිරින් ભેදයක් තියෙනවා මනුස්සයන්ට. තේරෙනවා නේද? නිවන යටපත් වෙච්චි මනසකට එන්න ගැහෙන පිරින් ભેදේ නැති වෙනවා. ඒකින් දා ඒකට අදාළව නිවන නැති මනසට එන්න සීලයෙන් බුදුහාමුදුරුවෝ සුදුසුම සීලය ගිහින්න කියන්නේ අටසිල්. තේරෙනවා නේද? එතකොට ඒකෙදී ගොඩාක් දැන් ඒ தත්ත්වයේදී ගැහණු බව හා පිරිණු භවයේ කටයුතු සීමා කරනවා ඒ දවස්. ඒකනේ හත්වෙනි ශික්ෂාපද එහෙම තියෙන්නේ එහෙම ඒවානේ. දැන් ලස්සන කරන ඒවා, ආලෝක කරන ඒවා ඒක නවත්තනවා. ඒ බන හැමදාම නෙමෙයි. දැන් එහෙම හැමදාම කරන්න යන නළු නිලි. එහෙනම් මේ බුදුහාමගේ ධර්මයේ පිළිගත්තේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක මිනිස්සුන්ට කොහොමද ගිහියට කරන්න කියන්නේ. පැවිදි ආයත හැමදාම ඒක තමයි පැවිද්ද කියන්නේ. බ්‍රහ්මචර්යාව තියෙන්න ඕනේ පැවිද්දන්ගේ සදාකාලිකව. ඒකයි පැවිද්ද. ගිහියන්ගේ බ්‍රහ්මචර්යාව
සදාකාලික නෑ. තේරෙනවද? ග්‍රාමී කිරියට හැදිරෙන්න කියන්නේ කොයි දවසෙද? නැත්නම් මිනිස්සෙක්. මනුෂ්‍යචර්යාවේ ඉන්නේ. එතකොට ඇයි මනුෂ්‍යචර්යාවේ ඉඳලා බ්‍රහ්මචර්යාවට යන්න කියන්නේ? සතිපට්ඨානේ වගේ එකක් පුහුණු කරන්ඩ සුදුසු චර්යාව බ්‍රහ්මචර්යාව. තේරෙනවනේ? මේ පුහුණුව ලබා ගත්තට පස්සේ ගේ ඇතුළට බ්‍රහ්මචර්යාව එනවා. තේරෙනවනේ? බ්‍රහ්මචර්යාව එනවා කියන්නේ අර මේ ග්‍රාමයේ හැසිරීම වගේ වෙනවා. අර කය ධාතු ගුණ තියෙන එක. එන්නේ ඒක තමයි එතන තියෙන විශේෂත්වය. එහෙනම් ධ්‍යාන වඩනවා නම් සමත භාවනාව වඩන්න බ්‍රහ්මචර්යාවක් ඕනේ. ආරවිනී බ්‍රහ්මචර්යාව වෙනකොට සතිපට්ඨානෙ වැඩෙන්න ඕනේ. අටසිල් රැකෙන්න ඕනේ. ඕකයි තියෙන්නේ. ඒ පුරුදු වෙන්නේ. පුරුදු වුණාට පස්සේ ඒක බ්‍රහ්මචර්යාවයි මනුෂ්‍යචර්යාවයි ඒකාබද්ධ වෙනවා. තේරෙනවනේ? ඒ දෙක තියෙනවා. උච්චාසන කියන්නේ උස. ඔය දැන් ඔය ඉන්නේ නේද? ඔයගොල්ලෝ බිමේ ඉන්නවා ඒ උච්චාසන ඔය වාඩි නයි. නෑ ඒවා එකක්වත් උච්චාසන නෙමෙයි. එහෙම නේද? ඔතන අට සීල් වලනේ තියෙන උච්චාසයන මහාසයන. ඔය ඔයක කිව්වේ කාටද? එදා ඉන්දියාවේ හිටිය මිනිස්සුන්ට නේද? ඉන්දියාවේ තිබුණේ උච්චාසයන මහාසයන කියන එකේ තේරුම ඉන්දියාවේ එතන කුල ભેදයක් තිබුණා. තේරුණා නේද? එතකොට කවදාවත් මේ ඉන්දියාවේ දැනුත් බලන්න ඕන මෙහෙත් ඇති ඉන්දියාවේ මිනිස්සු ඒගොල්ලන්ගේ අර කුල හීනයන්ට ඉඳ ගන්න දෙන්නේ නැහැ උඩ. තේරෙන්නේ? ඒ කියන්නේ හැම වෙලෙම ඔය දැන් ඔක ලංකාවේ බලන ඕන නම් තියෙන ඉතින් දේශපාලන රැස්වීම බලන්න. ආසන පළුව. ඇමතිතුමා මේ ඇමතිතුමාට මෙතන. වම් අතෙන් දකුණු අතට බලන්න ඕනේ නැත්නම් තරහ වෙනවා. තේරෙන්නේ? ඊළඟට ඒ තැන් තියෙන්න ඕනේ. ඒකට උස මට්ටම් තියෙන්න. මොනවයි ආසන පනවනවා. තේරුණා? බුදුහාමුදුර ළඟ ආසන නැහැ කියලා ඉන්නේ කියන්නේ. නේද? උසද ගෙටිද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ආසන නැහැ කියන්නේ මොකද්ද? කුල බේදය නැහැ. රාජාත් ඉඳ ගන්න ඕනේ එක ප්‍රශ්නම. එයාට වෙන ආසනෙකුත් නැහැ. දැන් බ්‍රාහ්මණයත් ඉඳ ගන්න ඕනේ ඒ මට්ටම. සුද්ධයත් එහෙමමයි. වෙනද වගේ කරන්න එපා කියන එකයි මේ කියන්නේ. තේරෙනවද? දැන් එහෙම නෑ මෙහිලා. පන්සල ලංකාවේ පන්සල ඔයගොල්ලොත් එහෙමයි. ඔන්න පන්සලේ බණ මඩුවේ ඉඳගන්නේ බින්ද. නමුත් අන්තිම දික්කාපදේ ගන්නකොට දෙලක්කයි කැඩිලා. නෑ උච්චාසයන මහාසයන කියන කොටක් කැඩිලා. අටසිය. පාගෙ වැඩියෙන් කැදෙන්නේ පෙන්ෂන් ගිය ඉස්කෝලේ හැමදාම. මිනිස්සු ධර්මයේ සම්පූර්ණ විකෘති කරනවා. මේ මෙතනත් ඇති. ඒ ඇයට අටසිල් කැදෙනවා. අටවෙනි දික්කා වගේ කැදෙනවා. මොකද? හේතුව කිය. බිම ඉඳගෙන කඩා ගන්න. පුතු උඩවල ඉඳගෙන නේ. නෝනේ. ෆැෂන් ගියේ ඉස්කෝලේ මම ආමිතුලා බලනකොට ඉගෙනගන්නේ එක කල්ලියක. අපි ඒ කල්ලිය මේ දින්නේ. අපිට තේරෙනවා ඕවන්ට තේරෙන්නේ නැහැ. ආමිතුරු කෙනෙක් ගියා ආමිතුරු මෙතන ඉන්නවා කීප දෙනෙක් නම් ධර්මයේ ටිකක් තේරෙනවා. අනික නැහැ එච්චර තේරුමක් නැහැ. අනේකව පහත් කරනවා අපිට විතරයි තියෙන්නේ. ඔන්න ඔබ තමයි ඔය අටවෙනි ශික්ෂාපදේ කැඩිලා ඔක්කොම. එහෙම හිතන්න හොඳද? මෙතන නැතුව පොටු කේස් එකක් නෙමෙයි මේ තියෙන්නේ.
ඒ පුටු උස්සගෙන ගියා කියලා වැඩන්නේ. දැන් පුටු වල හිටියත් එකයි බිම හිටියත් එකයි තමන්ගේ කුලයේ හරි වෙන මොකක් හරි තමන්ගේ උගච්චමහායි විභාග සහතිකේ හරි කියනවා නේද? වයස හරි අනුන්ට වැඩි ඉහළයි කියලා හිතුවොත් කැඩෙනවා. ඒක නිසා ආශර ගන්න එපා කියනවා. තේරෙනවා නේද? ඔක්කොම එකයි. මේ සංසාරේ ඔක්කොම දුක් විඳින සත්‍යය. ඔන්නේ මට්ටමට ගේන්න ප්‍රබල ශික්ෂාපදයක් ඔය. ඕක නැති වුනොත් මොකද වෙන්නේ? භාවනා කරන්න බෑ. තේරෙනවා නේද? ඉතින් ඒක බලන්න ඔයගොල්ලෝ දැන් ඒ ටික වුණානේ මේ දවස් ටිකේ මොන මල දේවල් තිබුණා. ඉතින් කුල තිබුණා, මල තිබුණා, නොයෙක් જાති තිබුණා. ඒ වුණාට ඔක්කොම එක විදිහට ඉන්න උත්සාහ ගන්නවා. තේරෙනවා? එක දේ කන්න, එක දේ එක තැන ඉන්න, එක ඇඳුම අඳින්න, ඒ කියන්නේ එක විදිහකට ඉන්න බලනවා. ඔන්න ඕවා තමයි මේ මේ විස්සාපදින් වෙන්නේ. ඒක හරි වැදගත්. ඒක දැනගන්න නැතුව මේ පුතුව ප්‍රශ්නයක් නෑ මේක. ඔව්. ඒ කියන්නේ අමාරුවකට ඉඳ ගන්න කන්නේ ඒක. ඔන්න නැතුව බිම ඉඳ ගත්තා කියලා මේ විස්සාපදයේ හානියක් වෙන්නේ නෑ. උඩ ඉඳ ගත්තා කියලා. හානි වෙන්නේ අර කුලමල සේවය දේවල් හිතන්නේ. එදා බුදුහාමුදුරන් ළඟට එන්න දුන්නේ නෑ 50න් එහෙම. කවුරු ආව එක විදිහටම. වෙන කිසි තැනක එහෙම නෑ. තේරෙන්නේ නැහැ. රජතුමා ඉඳ ගන්නෑ බිම. ඒක රජතුමාට නිග්‍රහයක්. රාජ්‍ය නීතියට විරුද්ධයි. නමුත් බුදුහාමුදුරුවන් ළඟට එන රජවරු එහෙම කරන්න උනා. මොකද ඒක බුදුහාමුදුරු දෙන්නේ හැමෝම එක ළඟින්. එක විදිහට ඉන්න ඕන. වෙන ආසන ගේන්න බෑ. ඒ ආසන කියන එකේ තේරුම අර පුතුව කියන එක නෙමෙයි මෙතන. ඒක තමන්ගේ තරාතිරම හෝ තමන්ගේ පෙළපත පෙන්නන විදිහේ තැනක ඉඳ ගන්න බෑ. ඒ වුන් දැන් එතකොට ඔයගොල්ලෝ ඉඳ ගන්න බෑ. මෙහෙම මම කුල ගණිතයේ සභාපති කියලා ඉඳගත් හැටි කයිද? මම ඉන්න ඕනේ මෙතනයි. තේරුණා නේ? ඒවා නැතුව සිල් ගන්න දවසට ඔක්කොම එක වෙන්නේ. ඈ? ඇඳන් වල වෙන්න බෑනේ. දැන් බෙලක් හය අර උඩ බිම පුදින එදාට. කමක් නෑ. ඒක ගැටලුවක් නෙවෙයි. බිම පුදින එක ඇකට හොඳයි. තමෝ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ දෙපුදි වල. කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ ඇඳේ නිදා ගැනීමෙන් නෙවෙයි. උඹලා එක්ක මට නිදා ගන්න හොඳ නැහැ. උඹලා දුස්සීරිය කියලා හිතනකොට ගැටෙනවා. නිදා ගන්න කලින් ඇහැරලා ඉන්නකොට. තේරුණා. ඔන්න ඔහොම තමයි ශික්ෂාපදේ කැඩෙන්නේ. මේක මතයෙන් කැඩෙන්නේ. ක්‍රියාව නෙවෙයි මෙතන ලෝකෙට තියෙන්නේ. එදා කාලේ සමාජයේ ලොකු ප්‍රශ්නේ ඕකම කුල බේද. ඕක කඩලමයි බුදුහාමුදුරුවෝ සෑම බණක්ම කියලා තියෙන්නේ. ඒ කියන්නේ කඩලා තියෙන්නේ බණ කියලා ඉවරලා නෙවෙයි. බණ වාඩි වුන කරේ හොම්මම. එතකොට ඉස්සර ඒගොල්ලන්ට ඉංග්‍රීසියෙන් තියෙන අර තියෙන්නේ දීන්නේ. පරේසන දුන්නාවක් නැහැනේ. ඕ වෑයම කැදෙනවා. ඒ කියන්නේ මේ ගන්නාව තියෙන්නේ. දැන් ඒ කියනවා විශ්වාසය කියනවා බමුණ තමයි කියනම කියලා. ඉතින් බිම ඉඳගත්තොත් බමුණේ එයාගේ තින් මාන්නේ විඳිලා මෙහෙම. දැන් එයාට නැතුව පරේසන තුෂ්ණාවක් තියෙනවා. එහෙමනම් එතකොට ඒ බිම ඉඳගත්තේ බමුණාට බණ කියනකොටම ධර්මයේ දෙන්නේ. ඒ වෙන මොකවත් නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේ වෙන හානිය. අර මතවාදී විශ්වාසය විතරයි තියෙන්නේ. ඉතින් එන්නේව කඩන්න කරපු දේවල් බුදුහාමුදුරුවෝ. බෑ බෑ. ඒව ගන්න එන්නේ මේ පන්සලුත් තියෙනවානේ. බ්‍රාහ්මණ කුලේ පන්සල. ඒහයි ගන්නකො. දැන් බුදුහාමුදුරන්ගේ එහෙම ඒව නැහැ. දැන් බුදුහාමුදුරුවෝ නැහැනේ කවුරුවත් බෙහෙරගන්න. ඕන ඕනේ අපි කරනවා. තේරුණා නේද? ඒ හින්දා ඉතින් ඕක පෙලක් අය හේතු අරගෙන තියෙන පෙලක් අයගේ කුලවලින් මහණ වුණාම ඒ කියන්නේ පන්සල් ගෞරවයක් තියන්නේ ආමුදුරන් ගෞරවයේ තියන්නේ කියලා එක කාලෙක එහෙම කරලා තියෙනවා. විවිධ හේතු නැතුවත් නෙමෙයි. නමුත් බුදුහාමුදුරන් එහෙම නීති නෑ.
ඔව් තමන් උසස් කොට සැලකීම අනුන් පහත් කොට සැලකීම කියන එක හුඟා කඩා ගන්න පුළුවන් අටවෙනි ත්‍රික්ෂාපද. දැන් ඕගොල්ලන්ට වුණත් ඇත්තටම මේ සිල් ගන්නම ඕනේ නැහැ. දැනකට මලගෙදෙට්ට ගිහිල්ලා මගුල් ගෙදවල් වලට ගිහිල්ලා වෙන වෙන උත්සව වලට ගිහින් ওই ටික අනුගමනය කරන සෑහෙන වෙනසක් වෙනවා. නියතමානිකම එනවා. තේරෙනවද? මේ අටවෙනි ත්‍රික්ෂාපදේ රැක්කෝ. එහෙම රහිනවනේ ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝ උනා ගිහිල්ලා ඒ වගේ සත්වවලදී තමන් උසස් දෙක කරගන්න යන්නේ මලගෙදරකට ගිහිල්ලා. ඒක අපේ සංස්කෘතියේ නැහැනේ ගතිය. එන්නේ වෑනොත් මේකමයි වෙන්නේ. ඒව තව තව සමාජයේ පුරුදු කරන්න. එතකොට මේ භාවනාව ලීසි. ඕදෙන් අතීතයේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා රහත් වූ බව දැනගන්නේ කෙසේද කියලා අහනවා. ඒක දැනගන්න වර්තමානින්ද විදියක් නැහැ. එතෙන්තරේ. ඒක නේද? ඒක වැඩක් ඇති දෙයක් නෙවෙයි. මෙහෙම අහනවා ආස්වාද පාස්වාස වැදෙන තැන ගැන බලා සිටීමේදී වැඩි වේලා නොගොස් නාසයේ ආසන්නේ නලියන ගති තද කරන ගති වැනි දේ සිදුවේ. මේවා ධාතු ස්වභාවයයි දැන් වැටේ. මේ නිවරදිද? ඒක නිවරදි. ඒ ධාතු ගුණ තේරුණානේ. ඒ ගැන අවධානය තියාගෙන ඒක ඉක්මනින් ලබා ගන්න තව තවත් භාවනාව ගෙනිහිල්ලා ඒ දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට මේක දැනෙන්නේ. ඕක වළං හොදනකට දැනුණා නම් තමයි හොද. ඒ ගානට ගත්ත හැකි මේ භාවනාව පුරුදු කරගන්න. තේරුණානේ? අන්න එතකොට තියෙනවා ඒ කාය කායනුපස්සී විහෙර තියෙන ගුණේ තියෙනවා තමන් ගෙදර ගොදරේ වැඩ කරනකොට. ඒක තේරෙනවා. හැබැයි ඉස්සෙල්ලා තේරුණේ භාවනාවේදී. ඕක බහුලීකට වෙන්න ඕන. සක්මුල වැඩිමින් කරන්නේ එතකොට හරිනවා කියන්නේ. එහෙම තමයි මේක දිනු කරගන්නේ. ප්‍රශ්න ටික ඉවරයි. වෙලාවත් දැන් 3:10. තව මොනවා හරි විශේෂ දෙයක් අහන්න තියෙන නැත්නම් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙමු. ඉස්සාල මොකද නැත්නම් ඉස්සාලේ රැඳ ගන්නද වැඩි කමද? ඔව් දැන් විකාල භෝජනා එක අන්තරික පස්සේ අරහ කියලා කියනවා. ඔව්. විකාල භෝජනා කියන එක ඇත්තටම දීලා තියෙන්නේ මොකද ආහාර සම්බන්ධව තියෙන එකක් නෙවෙයි. දැන් මනුෂ්‍ය චර්යාවේ විකාල භෝජනයක් නැහැ. තේරුණානේ? බ්‍රහ්මචර්යාව තුල කෑමක් නැහැ. කෑම ගන්න බ්‍රහ්මිය නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව බ්‍රහ්මයාගේ චර්යාවේ ආහාර ගැනීමක් නැහැ. තේරුණානේ? මනුෂ්‍ය චර්යාව පවත්වන්න බෑ ආහාර නැතුව. දැන් යන්න ඕනේ බ්‍රහ්මචර්යාවට අපි. එතකොට මිනිස්යා බ්‍රහ්මචර්යාවට යනකොට දීලා තියෙනවා අර වගේ ආහාරයට වෙනද වෙන මනුෂ්‍ය චර්යාවේ හැසිරෙන ස්වරූපිය පොඩ්ඩක් අහ කරගන්න. තේරුණා නේද? මොකද බ්‍රහ්මචර්යාවට ලේසි වෙන්නේ. ඒක නිසාවෙන් ඒකට එදා ඉඳලා මේ ඉන්දියාවේ අනුගමන කරලා තියෙන්නේ පැවිද්දෝනේ බ්‍රහ්මචර්යාව ඉඳලා තියෙන්නේ. ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ ඉර හැරුණාට පස්සේ ආහාර ගන්න නැතුව ඉන්න එක. තේරුණා නේද? දැන් ඒක බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරු මුලින් දීලා තිබුණේ නැහැ. පස්සේ තමයි ඒක හදන්නත් උනේ. ඉතින් එතෙන්දී අපි දැනගන්න ඕනේ මේකෙදී මේ චර්යාවේ යහපතට කියන දෙයක් මිසක් නිකන් ලෙඩට දුකට නෑ. දැන් හාමුදුරුවරුන්ට එහෙම කියලා තියෙනවා ඒ ශික්ෂාපද ප්‍රධානේ වගේ විදිහට දාලා නැහැ. ජීලණෙක් නෙවෙයි නම් විතරක් කරා. ලෙඩෙක් නම් මේවා මේ සුළු ඒවා අත්හැරලා දාන්න. මොකද ලෙඩෙන් මැරලා ගියාට පස්සේ ඔය රකින්න බ්‍රහ්මචර්යාවක් නැහැ නේ. ඊට පස්සේ යමනුස්සචර්යාවක් උනද මොනවද? ඊට වැඩිය බුදුහාමුදුරු එහෙම ඒවා දෙන්නේ නැහැ නේද? එතකොට ඒකේ ප්‍රධාන ටික තියෙනවා. සීලේ ප්‍රධාන ටික තියෙනවා. අරක ප්‍රධාන ටික නෙවෙයි. නමුත් විහියෙකුට එතෙන්දි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ පින්වතුන් හැමදාම නෙවෙයි ඒක රකින්නේ. තේරුණා නේද? ඒක නිසාවෙන් අපි
කොහෙට හරි සිල් ගන්න ඕනේ. ඒක ප්‍රතික්ෂාපදී ගැන වැඩියෙන් හිතන්න. මොකද අනිත් දවස්වල කරන්නේ නැහැ ඒක. ඒක හින්දා එතන තමන්ටම ආයේ බොරුවට හරි අන්තමින් හරි අනේ මේක මං කැඩුවානේ අපරාධ කියලා හිතන එක තේරුමන්නේ. පසුතැවීමට හේතුවක් වෙනවා. ඊට වැඩි හොඟක් ශක්තිමත් වෙනවා. ඒ තියෙන කුංචි දෙය හරි කරොත්. තේරුණා නේද? කරන්න පුළුවන් නම් කරන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. මේ බ්‍රහ්මචර්යාවේ තියෙන ගුණෝල්ට ආසන්න කරන්න තමයි ඒවා දීලා තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඒ වුණාට දැන් ඉන්දියාවේ හැම ඉන්න මේ ගුරු කුල වලින් ආපු තාපසේ හැම මම දන්නවා දවසට දෙවේලයි ආහාර ගන්න. ගන්නේ උදේයි හවසයි. උදේ 9ට විතරයි හවස 5ට විතරයි. මේ හිමාලයේ ඉන්නේ හුඟක් අය හැබැයි ලොකු ආහාරයක් ගන්න නැහැ කවුරුවත්. කිරි කිරි විතරයි හුඟක් අය. ඒ ගන්නෙ ඉන්නේ වෙලා දෙකට. වෙන තැනකදී ආහාර ගන්න. මේ විකාලයේ යහු වෙලා ඒක. තේරුණානේ? අනිත් එක සාමාන්‍ය රටේ ඒවා අඩු වෙන්නේ. මේ හැම එකටම තමයි රැයට ගන්න එපා කියන්නේ. භාවනා කරලා වාසි ගන්න. වැඩියෙන්. ඉතින් රැයට භාවනා කරන්නේ නැහැනේ ගොඩක් අය දැන් අතසිල් ගන්නෙ වරුවයි. ඔව් දැන් හිතකොට විකාල භෝජන අහුවෙන්නේ නේද? නැත්නම් අහුවෙන්නේ නැහැ ඉතින්. දැන් ඒ වුණාට මෙහෙම එකක් තියෙනවා. දැන් අටසිල් පද ටික අහගෙන පන්සලක හරි ඉඳලා කොහි හරි ආගමික ස්ථානයක ඉඳලා රැයට කාලා හරි ඉන්න එක වටේ. ගෙදර ඉන්න ඕනට වෙයි. එහෙම ඒක අහගෙන දාන්නත් එපා. දැන් ලෙඩක් හැදිලා වෙහෙත් බොන ගමන් ඉතින් ඒ හරි කොහොම හරි එතෙන්දී අර බ්‍රහ්මචර්යාවේ ගුණ වැඩියෙන් තියෙනවනේ. තේරෙනවනේ. අර ගෙදර බඩු මූට්ටු පරිස්සම් කර කර හිටියගේ එහෙම චර්යාවක් තියෙනවා. තේරෙනවනේ. දැන් වංශලක නිකන් හිටියා බ්‍රහ්මචර්යාවක් තියෙනවා බනවලු. ඉස්සර මිනිසු කරලා තියෙන ඕක තමයි. දැන් ඉස්සර කරලා තියෙන මොකක්වත් කරන්නේ නැතුව ඕ දවස් හතරක් පන්සලට වෙලා ඉන්නවා. බනමඩුවට වෙලා. මොකක්වත් කරපු දෙයක් නැහැ බැලුවා. තේන තිල් දීලා බණ අහලා ඔය බණ කියලාත් නැහැ. බ්‍රහ්මචර්යාවම තමයි ලාගේ. ඒ උදේ මාන්දර තමයි යන්නේ. දැන් අපි පුංචි කාලේ වුණා අපිත් දැකලා තියෙන එහෙම ළමයි හතර පහ දෙනෙක් ඉන්නවා කොහොම හරි ඕන ගමක. මේ අපි බලනවා මේ ඉස්කෝලේ යනකොට එහෙම මෙන්න පැදුරු කොට්ට උස්සගෙන ඉනවා මේ කට්ටිය. බැලුවම මේ බණ මඩු ඉඳලා එන්නේ. ඒගොල්ලෝ හිතිල්ලා තේරෙනවද? එහෙම අපේ සම්ප්‍රදායේ තිබුණ දැනුත් තියෙනවා. මම හිතන්නේ ගම්මානවල දැකලා ඇති. ඔව් ගිහිල්ලා අම්මලාත් ඉන්නවා තාත්තලාත් ඉන්නවා ඉතින් වයස අය ගොඩා. ඒගොල්ලෝ අවංකව ඒක කරනවා. හතර පොයේ සිල් ගන්න. මොන දේ ලැබුණාද? අනික ඔය ගිලන් පාසක්වත් දෙන කෙනෙකුත් නෑ. එහෙම කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. තේරෙනවද? දැන් මොන දානයක්වත් මොකක්වත් නෑ ඉතින් ඇත්තටම. නමුත් ඒගොල්ලෝ බඩගින්නේ ඉන්නේ ඔක්කොම අච්චරගෙන අරක ගෞරවයෙන් එතන ඉඳලා උදේ පාන්දර ආයෙනවා කුඹුරේ වැඩට. ඒගොල්ලන්ගේ විවිධ දවස් හතර. තේරුණාද? ඔන්නෝම සම්ප්‍රදායකින් තමයි මේක ගෙනිහිලා තියෙන්නේ. ඉතින් අපිට ඒවා අඩු වෙලා තියෙනවා කොහොම හරි. අපිට ඒක වැඩි වෙනස්ව තමයි මේ හැම එකක්ම කරන්න ලබන්නේ. ඒකින් ඉඳලා අපි වැඩියෙන් පුහුණු වෙනවා. කරන ටික පුහුණුව වැඩි වෙන්න ඕනේ. දැන් නෝර් මහත්තයා මොකක්ද ඇහුවේ? දැන් අන්ත දෙක කියලා ගන්න ඇත්තටම අර ඔය අන්ත දෙක කියන්නේ සැපාන්තය හා දුක්ඛාන්තය. ඕක පංචේන්ද්‍රිය අනික් ඉන්ද්‍රියන් එක ගැළපෙන අන්තය නෙමෙයි කය එක තියෙන අන්තය. ඒ ශාරීරික සැප ලැබෙන එක සැපාන්තය. කාමස කල්ලිකානුව. ශරීරයට දුක් දෙන එක අත්‍ය කිලම තමයි. දැන් බලන්නකො බෝධිසත්වය කරේ ඒකනේ අත්තිකිල මතාන යෝගිය කියලා මේ කරේ මොකද්ද? ශරීරයට දුක් දීපු එක. දුක් දීපු ක්‍රම ඕන කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. එකක් තමයි ප්‍රබලම දුක වෙ නොකායිඳීමම නෙමෙයි. නොකායිඳීමේ දුක දීලා තියෙන්නේ පස්සේ. මුලින් ඒ කියන්නේ ඉන්දියාවේ තියෙනවා ඔය දුක් දෙන ක්‍රම ශරීරය. තේනවා ඒ ජෛනාගේ අයගේ තියෙනවා ඔබ මේ හුඟක් තාපසයන්ගේ තියෙනවා. ප්‍රධාන දේ තමයි මේ ඒසිය මේ
ඔය දිව උඩු තල්ලට තද කරගෙන ඉන්නවා නවත්තන්නේ. මරණ ටිකක් වෙලා ඉන්න පුළුවන් නේද? ඕක නවත්තන්න නැතු ඉන්නවා. ඕකෙන් ලැබෙනවා ලොකු දුකක්. ඒ කියන්නේ ඉවසන්න බෑ අය. මේක අමාරුයි. ටිකක් වෙලා නම් ඉන්න පුළුවන්. ඕක දවසක් ඉඳලා කරන්නේ නියෝ. අමාරු වැඩ. අන්න ඒක තමයි ලොකුම දුක. දැන් බෝධිසත්වයේ දීලා තියෙන ඔන්නේ වගේ දුක් ඉස්සෙල්ල. ඒවැයන් අර දිට්ඨියට මොකව වෙලා නැහැ. එහෙනම් දැන් දිට්ඨියට වෙනදී නෙමේ දුක් දීලා හොයන්නේ. සංකල්පනා වලට නෙමෙයි. දිට්ඨියනේ දුක තියෙන්නේ. ඊට පස්සේ තමයි අර කයට ඛණ්ඩ දෙන්නේ නැතුව කැම දෙන්නේ නැතුව දුක් දීලා තියෙන්නේ. ඉතින් අන්ත දෙක හැදෙන්නේ කයෙන්. ඒක දැනගන්න ඕනේ. අන්ත දෙක අතහැරිය දැන දුක නැහැ කියන එකයි බුද්ධත්වයෙන් අවබෝධ කරගන්න. ඉතින් අන්ත දෙක අතහැරියම තමයි ධාතු තේරෙන්නේ. ධාතු තේරෙන තැන අන්ත දෙක නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන දුක නැහැ කියලා අපිට අවබෝධ වෙන්නේ. පසක මහණ උන්වහන්සේට අවබෝධ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ අධ්‍යාත්මික දියුණුවේ. ඒ කියන්නේ ඒ ජීවිතයේ පුහුණු. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සාමාන්‍ය ශ්‍රාවකයාට එච්චර ඒ ජීවි හැටි අවබෝධ වෙන්නේ නැහැ. ධාතු ගුණ තේරුනේ හැටි අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ඕකම බෞලීගත කරපුවා ඔතන දුක නැහැ කියලා විඥාණය හඳුනගන්නවා. තේරෙනවනේ. ඒක තමන්ට තේරෙන්නේ නැහැ මෙතන දුක නැහැ කියලා. මේක වෙන් කරගන්නේ තමන්ගේ විඥාණය. දුක නැති තැන වෙන් කරගත්තේ විඥාණයක් තියෙනවා. එතකොට වෙන්නේ මොකද? ඒ දුක නැති තැනට එක් යනවා. කොච්චර? ඕක තමයි. ඒ කියන්නේ කොච්චර හරි ධාතු ගුණ තේරෙන තැනට කැමති වෙනවා. අනේ දුක නැත්නම් වෙනදේ. ඕක වෙනවද කියලා බලන්න. දැන් ළමේ ගේම් එකකට දෙල්ලමකට කැමති වෙන්නේ මොකද? පරිං කොම්පියුටර්. ඌට තේරෙන විදිහට දුක නැති තැන හිටලා. තේරෙනවද? උපාසකම්ම ගැන දෙතිස් කතාවට ඔච්චර කැමති මොකද? එයාට තේරෙන විදිහට දුක නැති තැන හිටන්න. තේරෙනවද? නෑ නෑ උපාසකයෝ ආ දැන් මෙතන ඉන්නේ වැඩියෙන් නෑ ඉන්නේ වැඩියෙන් නෑ අයියාට කියන්න ඕන උපාසක මහතුරු ඔව් ඒකයි ඒක ඉන්නේ නෑ උපාසක මහතුරු වැඩියෙන් බාරවල ඉන්න කැමති මොකද ඒක දුක නැති නෑ එක එක කෙනාට තේරෙන විදිහේ දුක නැති තැනට යන්න කැමති. තේරෙනවද? ඕක වයස අනුව වෙනස් වෙනවා, රට අනුව වෙනස් වෙනවා, ජාතිය අනුව වෙනස් වෙනවා. දැන් ළමයා ගේම් ගහන්න කැමති. ඒ දුක නෑ. දැන් ඔය බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊට වැඩිය දෙයක්. සත්‍ය ලෙස දුක නැති තැන. අන්න එතනට ගියොත් අර උපාසක වෙන්න පුළුවන් උපාසිකා වෙන්න පුළුවන් ළමයා වෙන්න පුළුවන් ඕන කෙනෙක් මේකේ ભેදයක් නැහැ තේරුණා නේද ඒගොල්ලෝ එතන දුක නැති තැනලු ඔය කයේ ධාතු ගුණ කියන තැන දැන් ඔයගොල්ලෝ බලන්න කාලයක් ගියාම අනිත් සියලු දේ නවත්තලා ඔතෙන්ට යන්න හිතෙනවද යනවද කියලා අන්න යනවනම් එතන දුක නැහැ තේරුණා ඒ ඉස්සර හිතුනේ ආ දෙවිස් කතා කරන්න දැනමනේ දුක නැහැ කියලා. දැන් ඊට වැඩියද හොඳ තැනක් තියෙද කියලා බලන්නකෝ. නෑ වැඩියේ ඒගොල්ලන්ගේ තියෙන මේ කතා නෙවෙයි. දැන් ඒ තියෙන්නේ ඕක තමයි දැන්. මං කියපු එක තියෙන්නේ ධෛර්යයක් තියෙන. දැන් වා ඒ දෙපැත්තන්නේ තියෙන මනුස්සයෝ ග්‍රාමචාරියාව නැති එක තමයි. මනුස්ස චර්යාවේ තියෙන දෙපිරිසක් දෙන්නේ කිනවා බ්‍රහ්මචර්යාවේ කියලා. එතකොට දෙගොල්ලම යන්න ඕනේ තමන්ගේ චර්යාව හක් කරලා බ්‍රහ්මචර්යාව. තේරෙනවද? මේක තමයි පුරුදු. දැන් තේරෙන්න ඇති. එතකොට ඔය ධාතු ගුණ තේරුනේ පමණින් අපිට අවබෝධ වෙන්නේ නැහැ දුක නැහැ කියලා. නමුත් බුදුහාමුදුරන්ට අවබෝධ වෙලා තියෙනවා ඔතන දුක නැහැ කියලා. අපිට කියනවා ශ්‍රාවකයාට තේරෙන්නේ නැතුනට බහුලීගත කරන්න. තේරුණා නේද?
බහුලීගත කිරීම තුළ ඒ ශ්‍රාවකයාට පසුකාලීන එයාගේ විඥාණයට තේරෙනවාලු දුක නැති තැන. මේ ගැන තියෙන සූත්‍රය ඔයගොල්ලන් ඉන්ටර්නෙට් වලින් බලන්න පොතකුත් ඇති එකේ කිංසූපම සූත්‍රය. ඒ කියනවා මේ මෙන්න මේකයි වෙන්නේ මෙතෙන්දි කියලා. දුක නැති තැන විඥාණයයි තේරුම් ගන්න. පුජ්‍යලයට අවබෝධ වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙම විඥාණයට තේරුම් ගත්තොත් ඒ තැනට කොච්චර හරි තල්ලු කරන්න බලනවා. ඒකේ ප්‍රතිඵලය තමයි සතිපට්ඨානෙට කොටු වීමේ ප්‍රතිඵලය. නෑ 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 එහෙම එකක් නෑ. වේදනාව නොදැනීම වේද මේ ඔය ටික ඔක්කොම තියෙන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන්න ඕන. චේතනයි නැති. දුක නැත්නම් තියෙන්නේ චේතනා නැතිවීම විතරයි. වේදනාව දැනෙන දැනගත. તો ඒ වේදනාව විඳින්නේ නැති වෙන්න ඕන චේතනා නැතිව. විඳීමක් තියෙන්න ඕනේ විඳින කුච්චල නැති වෙනකොට චේතනා නැහැ. ඇලීම ගැටීම දෙකම නැති. නෑ වේදනාව කියන්නේ අරමුණකින් ලැබෙන ගුණයක්. ගුණ පහක් තියෙනවා අරමුණක. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔබනේ පංචස්කන්ධය කියන්නේ. ඒතකොට ධාතු ගුණය කියන්නේ රූපය. එහෙනම් ඒකේ විඳීම තමයි වේදනාව. ඒක ධාතු ගුණය තේරෙනකොට අපිට විඳනයක් තියෙනවා. සැප හෝ දුක. එහෙම එකක් තියෙනවා. නැත්නම් අදුක්කම සුඛ. ඒක වේදනාව. ඒක හඳුනාගත්ත ස්වરૂපයක් තියෙන ඒක සංඥාවක්. තේරෙනනේ උණුසුම්ද සීතලද ඔහම හඳුනගන්නේ. ඒක සංඥාවක්. ඒතකොට සංස්කාර කියන්නේ ඒකට ප්‍රතිචාර දැක්කුව. නැත්තම් සංස්කාර නැහැ. විඥාන කියන්නේ හේ වෙන් කරගන්නේ. මේ සංඥාවයි වේදනාවයි වෙන්කිරි වෙන්කරණය ගතිය තමයි විඥානය. ඉතින් ඔතන පංචස්කන්ධයේ තියෙන උපාදානය නැති වෙනවා ප්‍රතිචාර දැක්කුවේ නැත්නම් ධාතු මොකේද? ප්‍රතිචාර දක්වන්නේ කොහේ වඳුරට ගියොත් නේ? නෑ වඳුරට යන්නත් ඕනේ. කයෙන් කය බලන තැන ප්‍රතිචාර. කයෙන් කය බලලා වඳුර හරහා තමයි ප්‍රතිචාරය ගන්නේ. ඉතින් අපිට තියෙන්නේ කදේයි බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ ඉන්න බෑ අර කොහොම හරි මේකෙන් අලුත් දෙයක් හොයන්න යනවා ප්‍රතිඵලයක් ගන්න යනවා අන්න ඒක නවත්තන ප්‍රතිඵලයක් නෑ මේක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන ධර්මයේ තුල දුක නැති වෙනවා කියන්නේ ප්‍රතිඵලයක් ලැබෙනවා නෙවෙයි තියෙන ටික නැති වෙනවා අපිට. ඒ තියෙන්නේ දුකනේ. තේරුණාද? දැන් දුක නැති වෙනවා කියන්නේ අලුත් දෙයක් ලැබෙනවා නෙවෙයි තියෙන එක නැති වෙනවා. ඉතින් අපි යන්නේ ඕන එකක් කරන්න ඕන තමයි දැන් මැජික් එකක් ගන්නද? දැන් මොකක් හරි වෙයි එළියක් හරි වෙයි. මේ ඔහොම එහාට වෙන්න බෑ දුක නැති වෙනවා. මේ එළි වෙන එක දුක. දෙස්තෝ එළි නැතුවම දැන් හැමදාම වෙන්නේ එහෙම පෙනිලා හරියන්නේ නැහැ. මොකක් හරි අලුත් ප්‍රතිඵලයක් ලැබිලා හරියන්නේ නැහැ මෙතන. තියෙන එක නැති වෙන එකයි වෙන්නේ. ඔය එන්නේ එක මතක තියාගන්න. නැතු අලුත් දෙයක් එකතු වෙන්නේ නැහැ. එකතු වුණොත් මට එකතු වෙනවා. තියෙන එක නැති වෙනවා. එහෙනම් මමත් තේ නැති. දැන් මොනවා හරි දැනුමක් කියන්නේ මට එකතු වෙන දෙයක්. ප්‍රඥාව කියන්නේ මෙතන ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ මම නැති වෙන එක. ඔක තමයි ගැඹුරු දේ. ඔව් නිර්ආමස සතුටක් තියෙනවා. ඒ කියන්නේ ඒව තමයි අර බොජ්ජංග. නිර්ආමස සතුට මෙතන එන්නේ බොජ්ජංග තුනකින්. ඒ කියන්නේ ප්‍රධාන දැනෙන වේදනා තුනකින්. වේදනා ස්වરૂප දැන් විඳින්න නැති විඳීම තමයි මේ භාවනාදී බොජ්ජංග. තේරුණාද? විඳින්න ඉන්න හොඳ විඳීම, නිරාමිස විඳීම තමයි සමත භාවනාවේදී තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ.
තේරෙනවද? එතන විඳින්නේ කිනවා ධානායිතිකාරයෙක් ඉන්නවා. ධානාංගායිතිකාරයෙක් ඉන්නවා. එයා විඳිනවා ඒක. නමුත් බොජ්ජංග වල තියෙනවා ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය. ප්‍රීතියක් තියෙනවා විඳින්නේ නැහැ. ඕකට තමයි ප්‍රීති සම්බොජ්ජංගය. එතකොට ප්‍රීති ධානාංගය කියන්නේ ප්‍රීතියක් තියෙනවා, සිතේ සතුටක් තියෙනවා, විඳින්නේ තියෙනවා. දැන් තේරෙනවනේ ධානාංග බොජ්ජංග කියන්නේ දෙක. පස්සද්ධි කියන්නේ කය පිනය. ඒක තමයි ශරීරයේ පිනය. ඇයි? ඒ කියන්නේ ශරීරයේ පිනය යන එක තමයි පස්සද්ධි සම්බොජ්ජං. කය පිනය. ප්‍රශ්නේ තියෙන්නේ කය පිනා යන කෙනෙක් නෑ. පිනා යනවා අයිතිකාරයෙක් නෑ. විඳින්නේ නෑ. පස්සද්ධි සම්බොජ්ජංගයේ තියෙන එලා. ඒක නිකන් කතා කරලා ගන්න බැරි එක. ඉන්දනයි ඉතින් කතරොන් ජිල්ලා වදිනකොට හතරවෙනි ධ්‍යානයේ උපාසකම්ම ඔය රමනවා දින්නේ අත ඒ ධ්‍යානයේ වැඩිච්චි හැ කතරොන් ජිල්ලා වද ගන්නවා අයියේ නැත්නම් අර හතරවෙනි ධ්‍යානයයි මේකයි දෙකම බොරුවට භාවනා කරන්න ඕනේ නැහැ ඔන් ජිල්ලාව බැඳගත්තා වාරි කියලා තේරෙනවා තේරෙනවානේ නැත්නම් හතරවෙනි ධ්‍යානයේ ඉඳලා ඉඳපු අයට ගාන්ධ සුරුට්ටුවක් පොවන්න. එතකොට ඉතම භාවනා කරාට වැඩිය අපු ලේසියෙන් මේ වැඩි කියලා. කායික දුක එහෙම සුවයක් ඒක ලබා ගන්න. මේකෙන් ලැබෙනවා. ලැබුණොත් හඳුන ගන්න පුළුවන්. තේරෙනවද? නිර්ආමිසයි කියන්නේ ඒකට බාහිර බාධක නැහැ. දැන් අපිට කයේ ප්‍රසද්ධිය ලැබෙනවා. ලැබෙන තැන් තියෙනවා. දැන් අපි හිතමු හොඳටම අවුවේ ඉඳලා හොඳ සීතල කාමරයකට ගියා. ඒක කය පිනයි. ඒකට ඉතින් කොච්චර දේවල්ද අවුවේ ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට සීතල කාමරයක් හම්බෙන්න ඕනේ. ඒ වගේම වුණා. අතන හිම් පිටන්නේ. මොකක්වත් භෞතික සාධක වුණා. ඔව් කයේ වර්තමා කයෙන් කය බැලීමෙන් ලැබෙන ඵල. ඒකයි නිර්ආමසයි. වෙන භෞතික සාධක නෙමෙයි. ඉතින් බලන්න මේක ඕකම ගිහින් කයෙන් ධාතු බලලා ලබා ගන්න ඕනේ මිස කිවෝල නම් ලබා ගන්න. ඒක චෙක් කරන්න ඕනේ නැහැ ඒකද මේ කියලා. එහෙනම් ඒ චෙක් කරන්න හිතෙන්නේම බොරු එකක්. ඩුප්ලිකේට් එකක් තිබුණා. ඔරිජිනල් එක ආවොත් චෙක් කරන්න හිතෙන්නේ. දැන් නිර්ආමිෂය වෙන හැටි එහෙම තමයි. ඒක තමයි ඩුප්ලිකේට් එක ආවොත් අහලා හරි චෙක් කරගන්න ඕනේ. ඔරිජිනල් එක ආවොත් ආන්න හිතෙන්නේ. ඒක හිත තව කරන්න. තව පොහුණු යන්න. නැබි. මොකද බුදුහාමුදුරනේ පෙන්නන්නේ මේ ටික වැඩෙනවා කියලා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියන්නේ මම නෙමෙයිනේ. එහෙම නෙමෙයි. මට විහිින්න ඔයගොල්ලන්ට කමටහන කියා දෙන්න විතරයි. මගේ නෙමෙයි කමටහන. කමටහනත් බුදුහාමුදුරුවෝ. එහෙමනේ. එතකොට මම අතර මෙදි. ඒකට බුදුහාමුදුරුවෝ වෙන්නනවා කල්යම් මිත්‍රි කියලා. නැතුව බුදුහාමුදුරුවන්ගේ තව ගුරුවරු නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ ගුරුවරයෙක් කියලා ඒ පණිවිඩය තව කාටවත් දෙන්න කෙනා. එහෙම කියන්නේ සෝතාපට්ටි අංග සූත්‍රයේදී කියනවා යමෙකුට මේ ධර්මයේ යන්නේ කාරණා හතර සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර. දෙවෙනි එක සද්ධර්මීය ශ්‍රවණය. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා තමයි සද්ධර්මී කියන්නේ. බුදුහාමුදුරගේ ධර්මී කියා දෙන කෙනානේ කල්යාණ මිත්‍ර. ඊට පස්සේ යෝනිසෝමනසිකාරය ධම්මාන ධම්ම ප්‍රතිපදාව. දැන් ඔයගොල්ලෝ මේ ඉන්නේ ධම්මාන ධම්ම ප්‍රතිපදාව. අපි
ස්වාමීන් වහන්සේ ඔය වචන ඉගෙන ගන්න නැතුව දැන් ස්වාමීන් වහන්සේ කියන දේශනාව අපි එක එකයෙන් අවධානය යොමුනා නම් අපිට ලේසි නේද වෙන්නේ අවබෝධ කරගන්න. එහෙම උනට කරන්නේ අර මාකට් එකට ගියාම එතන බඩු ලොකුයි මේකට වෙටි. ඉතින් කොහොමද කරන්නේ? නෑ, ඒ අතරමං වෙන්නේ ඕවා හින්ද තමයි. සාමාන්‍ය හැටෙන් දැන් ওই දාතු ඉන්නේ දැනුම ප්‍රකාශ දෙමින් ගෑනතුන්. නෑ, ඒක තමයි දැන් ඕනවත් බලන්න ඕනේ. මං එහෙම කිව්වේ ඒකනේ. නෑ. අවම අහන්නේ කියන්නේ මම කිව්වේ ඩුප්ලිකේට් එක තියෙනවා නම් අහන්න හිතෙනවා. ඔරිජිනල් එක තියෙනවා නම් අහන්න හිතෙන්නේ. තේරුණා නේද? ඒක හින්දා ඔය වැඩේ කරන්න පුහුණු වෙන්න. නෑ. සෝවාන් වෙච්ච කෙනා අනේ බුදුහාමුදුරන්ගේ සැබෑ ධර්මයේ පණිවිඩයේ හරියට කියන කෙනා විකෘති නොකර. සෝවාන් උනේ නෑ කියලා මාර්ගඵලලාභියෙන්න උනර කමන්නේ. තේරුණා නේද? බුද්ධ දේශනාව මෙන්න මේකයි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ විදිහටයි වැඩෙන්නේ කියලා කියන කෙනා තමයි මෙතන වැදලා. නැතුව මේ මාර්ගඵලලාභියෙක් විය යුතුයි කියන මතයක් හදන්න එපා. ඔව්, එහෙම නිදලා තියෙනවා. ඊට පස්සේ සද්ධර්ම සත්පුරුෂ ආශ්‍රේණිය කියන්නේ සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ නැත්නම් දැන් නැහැ නේද? ඒක එක මිනිහා කියන එකනේ අපි අහන්නේ. බුදුහාමුදුරන්ගේ පණිවිඩය නෙවෙයිනේ එතකොට. ඒකෙන් ඉගෙන ගන්න එක තමයි ඕනි සෝමන්තිකාරය. තේරුණානේ? ඔන්න දැන් අහුවෙන්න ඕනේ සද්ධර්මය අහුවනම් මෙච්චර කල් යෝනි සෝමන්තිකාරය ලැබෙන්නේ. යෝනි සෝමන්තිකාරය ලැබුණ නැත්නම් සද්ධර්මය අහලා නැහැ. තේරුණානේ? සත්පුරුෂය ආශ්‍රය කරලා නැහැ. තේරුණා? යෝනි සෝමන්තිකාරය මොකද්ද කියලා දන්නේ නැති කීයේ ඒකට කරන්න දෙන්නේ. ඒකට මහාචාර්යවරයා කියන එක පිළිගන්න. යෝනිසෝමනසිකාරය මේකයි කියන්නේ. ඒ දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන මහා යෝනිසෝමනසිකාරය දන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. දැන් යෝනි මානසිකාරය කියන්නේ සිහි කල්පනාවේ දෙයක්. මානසිකාර ස්වરૂප දෙකයි තියෙන්නේ. එකක් යෝනිසෝමනසිකාරය, අනික අයෝනිසෝමනසිකාරය. එතන යෝ අයෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්න උදව් වෙන මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්න නැති හදන්න උදව් නැති මනසිකාරය. තේමන. ඒකෝ සංසාරයක් හදන්න නැති මනසිකාරයකට එන්න නම් සම්මා සතියයි සම්මා වායාමයයි තියෙන්නේ. ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල බෝධිපාක්ෂික ධර්ම අටක් තියෙනවා. කියන්නේ යෝනිසෝ මනසිකාරයේ කියන්නේ සතිපට්ඨානිය වදන කොට විතරයි. බණ අහන කොට නෙවෙයි. බණ අහන කොට කියන්නේ ධම්මානුදාම ප්‍රතිපදාව. ඊළඟට යෝනිසෝ මනසිකාරය පවත්තන් නැති තැනදී ශ්‍රාවකයා ඉන්න ඕනේ තැන තමයි ධම්මානුදාම ප්‍රතිපදාව. තේරුණානේ? එතකොට ගිහි ශ්‍රාවකයා ඉන්න ඕනේ ධම්මානුගම ප්‍රතිපදාවයි, පැවිදි ශ්‍රාවකයා ඉන්න ඕනේ ධම්මානුගම ප්‍රතිපදාවයි දෙකක්. ගිහි ශ්‍රාවකයා ඉන්න ඕනේ පංචශීල රැකගෙන සීලේ. ආමිත පින්කම් කරමු. තේරුණානේ? ධම්මානුගම ප්‍රතිපදාව. පැවිදි ශ්‍රාවකයා ඉන්න ඕනේ ධම්මානුගම ප්‍රතිපදාව කියන්නේ ආර්ය වංශය අනුගමනය වෙන්න. ආර්ය වංශ තුන. අනිකේලා යෝනිසෝමනසිකාරය කියන්නේ තේන්නවද? යෝනිසෝමනසිකාරය නැති වෙලාවේ ධම්මානුගම ප්‍රතිපදාව තියෙනවා. ඒක නිවන් දකින්න ක්‍රමයේ තියෙන කෑලේ කොටස් දෙකක් අතර. ඉස්සෙල්ලා සත්පුරුෂයෙක් හම්බ වුණා, සද්ධර්මයේ ඇහුවා, ඒකෙන් තමයි යෝනිසෝමනසිකාරය ඉගෙන ගත්තේ. දැන් යෝනිසෝමනසිකාරයයි ධම්මානුගම ප්‍රතිපදාවයි තත්තුමාරු වීමෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. තේරුණාද දැන් කියන්නේ? එතෙන්දි යෝනිසෝ මනසිකාරය තියෙනවා. සතිපට්ඨානේ වැඩෙන තැන තියෙනවා, නැති තැන නෑ කියලා දැනගෙන ඉන්න.
නැති තැන ඉන්න ඕනේ ඔයගොල්ලෝ ධම්මාන ධම්ම ප්‍රතිපදාව. නෑ නෑ එහෙනම් දෙකක් වෙන්න බෑනේ. දැන් ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ තු ඇතුලේ තියෙනවනේ යෝනිසෝමනසිකාරය. එහෙනම් බුදුහාමුදුරන්ට වරදින්න බෑනේ කර්ම හතරක් තියෙනවනේ. ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ එකා යෝනිසෝමනසිකාරය තව එකක්. තේරෙනවද? අංග හතරක් කියන්නේ අංග හතරක් තියෙන්නේ බෑ. එකක් ඇතුලේ තව එකක් තියෙන්න බෑනේ බොරුවට අදාළව. දැන් කට්ටිය කාලේට සාදු කියනකොට යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා හදාගෙන දැන් ඉලගෙන ඉන්න බෑ. යකෝ අපි ඉඳලම නෑනේ බැලුවා. දැන් කරගන්න දෙයක් නෑ නඩු දාන්න. හරි භාවනාව සමත භාවනාව හිටියන්නේ. සමත භාවනාව හිටියයි යෝනිසෝ මනසිකාරය. තෙන්පනේ සතිපට්ඨාන ආරමුණක ඉන්නේ තමයි විතරයි. සම්මා සතිය තියෙන්න ඕනේ සම්මා වායාමෙදී. කට්ටිය එහෙමනේ යෝනිසෝ මනසිකාරේ හුඟක් අයද තියෙන්නේ හොඳට ඔය පාටි එකේදී බීලා අභිධර්මයේ කතා කරන්නේ. මහාචාර්යවරුන්ගේ යෝනිසෝ මනසිකාරේ හොඳ සොට් දෙක තුනක් වදින්නත් ඕනේ. අන්න එතකොට එන අර කුලප්පු මානසික තත්ත්වේ තමයි ඒගොල්ලෝ කියන්නේ යෝනිසෝ මනසිකාරය. කතා කරන්නේ එළිය වෙනකන් අභිධර්ම. එහෙනම් ඔන්න බෞද්ධයන්ගේ දැන් හැටි, වර්තමානයේ හැටි. කොහොම යෝනිසෝ මනසිකාරය යන්නේ. මේක අයෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය විතරයි තියෙන්නේ. එහෙනම් සංසාරයේ හදන මනසිකාරය අයෝනිසු. සංසාර විමුක්ති මාර්ගයේ හදන මනසිකාරය යෝනිසු. ඉතින් යෝනිසු මනසිකාරය ලැබෙන්නේ සතිපට්ඨානයක් වඩනකොට විතරයි. වෙන තැනකදී කවුරු හරි කියනෝ නම් එයා බෞද්ධයෙක් නෙවෙයි. එහෙනම් එයා මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් බෞද්ධෙක් නෙවෙයි. මහාචාර්යවරු වෙන්න පුළුවන් බෞද්ධ නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ මහාචාර්යවරු කියලා නැහැ. තේරුණා? යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒක තමයි මෙතන තත්ත්වය. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ කියවපු කකුල බිම වදිනකොට අවධානයේ තියෙන මොහොතේ මොකද්ද තියෙන මනසිකාරය? යෝනිසෝ මනසිකාරය. ආස්වාස ස්පර්ශයක් වෙන වෙලාවේ තියෙන මනසිකාරය. ස්පර්ශය තේරෙනව නම් සතියට. එන හුස්ම ගැනීම නෙමෙයි යෝනිසෝ මනසිකාරය. එහෙනම් ධාතු ගුණයක් තේන්න වෙලාවේ තියෙන මනසිකාරය. ආන්න දැන් බලන්න කොච්චර දුරට අර කකුල ස්පර්ශයේ තියලා යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා දැන් වෙනකොට ඔයගොල්ලන්ටම තේරෙනවාද ඒක කොච්චර සංවර්ධන වෙලා තියෙනවා. තව කරොත් මොකද වෙන්නේ? තව සංවර්ධනය. එහෙනම් යෝනිසෝ මනසිකාරය පවතින කාලයේ දිනකදී වැඩි වෙනවා. එතකොට අයෝනිසෝ මනසිකාරය අඩු වෙනවා. තේරෙනවද? ඕක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වන්න ඕනේ. කවදාහරි ජීවිතේ සම්පූර්ණම යෝනිසෝ මනසිකාරයට උදාරක් බලය ආපුවම රහත් වෙනවා. එයාගේ අයෝනිසෝ මනසිකාරයද? තේරෙනවද? වේපුල්ල සතියක් තියෙනවා. කීනාස්තව යන වහන්සේ. එතකොට ওই විදිහට තමයි කියන්නේ. දැන් මම හිතන්නේ ඇති වෙලාව 3:20යි.